අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් සම්මත වර්ෂයෙන් ගත්තෝ 2016 මාර්තු මාසයේ 18 වෙනිදා ධර්ම දේශනාව සඳහා අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා දැන්පත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආරද්ද විරියෝ විහෙරති අකුසලානන්දම්මානම් පහනාය කුසලානන්දම්මානම් උපාදාය ථාමවා දල්ල පරක්ඛමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු තීති. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පංචපදහානියංග කියලා භාවනා ජීවිතයක දැනගෙන උපයා තපයා ගැති යුතු අංග පහක් මාතෘකා කරගෙන මේ වැඩමුළුවට අපි ධර්ම දේශනා පවත්වන්න ඒ මාතෘකාව අපට ඉස්මතු කරලා දෙන්නේ සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රය. ඒකෙදි මේ පංචපධාන්‍යාංග සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ වර්ගකරණයෙන් නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හඳුන්ලා දෙන විදියට සඳහන් කරලා තියෙන්නේ පංච ධම්මා බහුකාර බොහෝ උපකාර කරන්නා වූ ධර්ම පහක් විදියට. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒක අපේ විවස්ථාමාලාවට ඇතුල් කරලා තියෙනවා යෝගාශ්‍රම සංස්ථාවේ යෝගාවචරයා ඒ පංචබදහානි අංග මොනවද කියලා දැනගෙන එයින් අංග සම්පූර්ණ වීමට වැර වැඩිය යුතුයි කියලා. ඉතින් ඒක පැත්තකින් පේන තියෙන්නේ මේවා භාවනා කරන කෙනාට තිබිය යුතු ගුණාංග වශයෙන්. ඉතින් ඒ නිසා අපි කවට හරි කිව්වොත් එහෙම මෙන්න මේක තියෙන ආයතන භාවනා කරන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් මන් දෝත්සහයි වෙන්නේ ඉති තියෙනවා. ඒ මොකද ඒක එසේ මෙතේ කෙනෙකුට පිහිටන ධර්ම නෙවෙයි. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ ටිකක් ඇල්මර්ලා ඉදිරිපත් කරලා තියෙනවා මේවා ඉගෙනගෙන දැනගෙන මේවෙන් සම්පූර්ණ වෙන්න උත්සාහ කරන්න කියලා. එතකොට යෝගාවචරය විසින් උපයාසපය ගැති කොටසක් නිසා ධෛර්යයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ එක එක ධර්මයක් ගැන අපි පසුගිය දවස්වල කිරුවා වගේ බලනකොට ඒක මූලික සුදුසුකමක් වශයෙන් ඉල්ලලා හිටියට තේරෙන භාවනාවෙන් තොරව ඒ සුදුසුකම කාටවත්ම හිටින්නේ නැහැ. භාවනාට ඉස්සෙල්ලා අපිට විවිධ සුදුසුකම් තියෙනවා, විවිධ දක්ෂකම් තියෙනවා, විවිධ හැකියාවල් තියෙනවා, එකක්වත් මේකට අඩංගු නැහැ. බලංගුත් නැහැ. ඒ නිසා ඒ සියලු හැකියාවන් සහිතව භාවනාවට බැස්සට පස්සේ තමයි අපිට තේරෙන්නේ ශ්‍රද්ධාව නැහැ කියලා. එහෙම නැත්නම් අපි තායිනේ අපිට අච්චර මෙච්චර වියදම් කරලා අච්චර මෙච්චර තාප ගන්න නන්ලියලියා සද්දාහ තිබුණ જાතියක් කිය. භාවනාවට බැසලා පස්සේ පේනවා මේ පොඩි දරුවෙක්ගේ තරම්වත් භාවනාවට අදලා සද්දාවක් නැහැ. අඩු ගන්න කුසල ඡන්දයක්වත් නැහැ. ඒක අපිට හොඳට පේනවා අපේ පවුලේ අනික් අය ගැන හිතනකොට. හරියට සද්දාහ තියෙනවා බොහෝම වියදම් කරන භාවනාය කරන්න එන්න කිව්වොත් එීම අපිට බයින. එහෙම පවුලක අපි ඉපදිලා ඉන්නේ. ඒක නිසා දුර යන්න ඕනේ නැහැ. සද්දාව එන හිතනකොට මේ විතරක් නෙවෙයි අපිට භාවනා කරන්නත් බැරි බෞලියයි නිසා අපි භාවනා කරන කොට ඉඳගෙන බෞලිය ගැන කතා කරගෙන හිත හිතයි මේ ශ්‍රද්ධාව නැහැ ඒ විනෝඩ මේ බුදුහාමුදුර ඉන්නේ මේ ධර්මයේ තියෙන්නේ මේ සංඝයා ඉන්නේ මේ කර්මස්ථානයේ තියෙන්නේ ඒක සී කරන්න ඕන හිත යන්නේම නෑදෑයෝ ගැන වස්තු භූතල් ගැන යනවා ඉතින් මේ විදිහට ශ්‍රද්ධාවේ අපිට පේනවා භාවනාට ගියාට පස්සේ තියෙන ශ්‍රද්ධාවයි අපි සාමාන්‍ය කියන අමූලික ශ්‍රද්ධාව නැත්තම් මේ පසාද සද්ධාව කියන එකයි මේ තෙල්ලම් බඩුවයි ඇත්ත බඩුවයි වයි. අපි පුංචි කාලේ තෙල්ලම් කරලා තියෙනවා. තෙල්ලම් ගෙවල් හදාන පොල් කටු අරගෙන, බෙලි කටු අරගෙන. ඒක කොටක් තියෙනවා තමයි ඒ වටනාක වන්නම් දැන් තියෙන ඒව වගේ නෙවෙයි. ඒ නිසා මේ සද්ධාව කියන එක තේරෙන්නේ භවනා කරන කෙනාට විතරයි. ඒකෙත් තේරෙන්නේ මට ඒක නෑ කියන එකෙන් තමයි. ඉතින් ඒ නිසා මොකද එනකොට වහකණ්ඩ හිතෙනවා. අපි මහා ලොකු බෞද්ධයෝ. නමුත් බැලලා බලනකොට පේනකොට අපිට මේ මොන්ඩිසෝරි පන්තියක තරම්වත් ශ්‍රද්ධාවක් නැහැ කිය. ඉතින් ඒකේ නිසා මන්දෝත්සාහය කරන විදිහට කියලා දෙන්නත් තරකයි. ඉදිරිපත් කරන්නත් තරකයි.
අඩු ගානේ මැරෙන්නේ ඉස්සලා මයි ළඟ මේ අත්‍යවශ්‍ය කරන වැඩේට සුදුසු ශ්‍රද්ධාව නැහැ කියලා දන්නවනම් ඒකත් ලොකුම ලොකු ජයග්‍රහණයක්. බුදුහාමුදුර අපි මෙතෙක් කල් පාවිච්චි කරේ මොකටද මේ දුවට බබෙක් හම්බ වෙන්න ඕන බෝධි පූජා තියෙනවා. රට යන්න પાස්පෝර්ට් වීසා හදා ගන්න බෝධි පූජා තියෙනවා. අයියෝ බුදුහාමුදුර සාක්ෂි කරගෙන තියෙන මොකටද කියලා බැලුවොත් දෙයියන්ටත් hina යනවා මේ අපි බෞද්ධ බුදුහාමුදුර හේතු කරගන්න තැන්. ඒ වගේම කෙනෙකුගේ වැඩකට බැස්සාම භාවනාවට බැස්සාම ඒක කාගෙන ඉදිරියට යන්න ශරීර සෞඛ්‍ය නැහැ. මානසික ප්‍රශ්න. සීතල උණුසුම දරන්න බෑ. පොඩ්ඩ එහෙම වෙනකොට ඉතින් චරිචුරු ගන්නවා, චෝදනා කරනවා, අරක නැහැ මේක නැහැ කියනවා. එතකොට තමයි කොකා ඉජිලෙනකොට තමයි තේරෙන්නේ මේක කන කොකාද මේක සුදු කොකාද කියලා. භාවනා කරන්න ගියarpස් තමයි තේරෙන්නේ ගත්ත අදිෂ්ඨානේ ගත්ත වැර ගත්ත ධූරය ගත්ත භාරය විමනතව කොච්චර යන්න පුළුවන්ද කියනවා. පියවර හතර පහක් යන්න බෑනේ සතිය ගන්නවනේ. හතයි හතයි කියා ගන්න බෑ. හතේ ඉලක්කමට යන්න ඉසලා සතිය ගෑනවා. හුස්ම හතර පහක් ගන්න බෑ. සතිය ගෑන. ඒක දැනගත්ත එක අභාග්‍යයක් කරගන්න මිනිහා තමයි භාවනා නොකරන කෙනා. භාවනා කරන කියන්නේ ඒක දැනගත්ත එකවත් ලොකු දෙයක්. මමත් හිතාන්නේ මම අසවල් අසවල් ಜಾති වීරෙක් වීරවරියක් කියලා. අනේ මට පියවර හතක්වත් යන්න බෑ. අනේ මට හුස්ම හතරක් පහක්වත් ගන්න බෑ. ඇඟ ලෙඩ, කය ලෙඩ. මට මේ හුස්ම නිසා, සීතල නිසා, අරක නිසා, මේක නිසා පියවර හතරක් පහක්වත් යන්න බැරි තරම් කොන්දපන්නේදී කිරිසප්පෙක් වාගේ කියලා තේරෙනවා. ඊට පස්සේ තේරෙනවා කමඨාන් සුද්ධ කරන්න ගියාට පස්සේ හිත කොච්චර ෂටද, කොච්චර මායාවිද අපිට මේ වැඩේ පැත්තකදී කොහෙදෝ යන නඩුවක් ඔළුවේ දාගෙන ඒකට පෙරක දෝරුකම් කතා කරනවායි ඒකට මේ විනිශ්චකාරක පදවි ගන්න තානාන්තර නැටුවට මේ තියාගෙන ඉන්න මූලික කමටහනේ හිත තියාගෙන ඉන්න එහෙම නැත්නම් මේ ඇති දේ ඇති හැටියට දකින්න තරම්වත් හිතේ හැකියාවක් නැහැ ඒක නිතරම අවුල් පාස කරනවා මේ අපි හිතාන ඉන්න මොකද්දයක් ළඟා ගන්න කර ගන්න බැරි නිසා මේ පේන දේ මේ සරලදී මේ ඍජුදේ නිතරම වැළහෙනවා. වැළහෙන්නෙම නොදකින නිසා නෙවෙයි, ෂට මායාවී ගති නිසා. ඉතින් අපි ඒ තරම ෂට කෙනෙක් බව, මායාවී බව, හිත ඒ තරම වංචනික බව තේරුම් ගන්න ඇත්තටම මානසික අසහනයක් තියෙන කෙනෙකුට කරන්න බෑ. එයාට හිතෙනවා මේ මට මේ චරිත ඝාතනයක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ මගේ කුණු දොස් අවුස්සන්න හදනවා. උසාවියට ගිහිල්ලා මගේ කුණු රෙදි හොදන්න හදනවා කියලා වගේ තමයි පේන්නේ. නමුත් මේ බුදු කෙනෙක් ඉපදිච්ච කාලයක් මේ බුද්ධෝත්පාද කාලයක් මට මනුෂ්‍යකමක් ලැබිච්ච කාලයක් ක්ෂණ සම්පත්තියක් ලැබිච්ච කාලයක් අනේ ඒකෙදීවත් මය ළඟ තියෙන මේ ෂටගති මායාවී ගති තේරුම් ගන්න පුංචි වීරත්වයක් තිබිලා බෑ. පුංචි වීරියක් තිබිලත් බෑ. ඒ වීරිය කුළු ගැන්විලා අන්තිමට වීරත්වයකට පත් වෙන්න ඕනේ. එයා මාර්ගඵලයකට යන්න තරම් හිත හදාගන්න. ඉතින් ඒ නිසා මේ කාරණා තුන කිව්වට පස්සේ මේ පංච ප්‍රධානියංග වල ඊගාට තියෙන ආරද්ධ විරියෝ හෝති අකුසලානන්දම්මාන පහානාය කුසලානන්දම්මාන උපාදාය ධාමවා දල්ලවරක්කමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. ඒක නිසා අපිට පොඩි නිගමනයකට උපමානයකට එන්න පුළුවන්. සද්ධාව නැති කෙනාට වීරිය කරන්න බෑ. ලෙඩ රෝග හිතේ කායේ තියෙන මිනට වීර්ය කරන්න බෑ. ෂඩ මායාවියකට බෑ 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 එළුවෝ වාගේ. ඒ මනුස්සයාගේ දුර්ලකම නෙමෙයි. ඉතින් සද්දා නැත්තම් මොකද කරන්නේ? කරන්න බෑ. ඉතින් පොවන්නේ සද්දා හොඳම ක්‍රමේ මොකද්ද? සද්දා වැඩි කරන්න සුනාමියක් එවන්න ඕන. අම්මද්ද බොල සද්දාව නැගි නැහැ. අනේ මට පුළුවන් නම් දෙයියන්ට ටෙලිග්‍රෑම් එකක් ගහනවා. අනේ පුළුවන් නම් තව සුනාමියක් එවන්න. ඒ ආපු දවසේ ඉඳලා නිස්සාරණවන්නේ හැම කාමරයක්ම පිටලදී හැමදාම දැන් පිළිලා සුනාමියෙන් පස්සේ ඉඩ ආරවන්න ඉඩක් නැහැ. එංගලන්තයේ බිෂොප්තුමා කියනවා මේ වගේ සුනාමි වගේ දේවල් එවන්නේ දෙයයන් ආංශ කියලා පිළිගනිමින් දෙයියෝ අදහන එකත් හිතා ගන්න අමාරුයි කියලා. මට කියන්න තියෙන්නේ මේ සුනාමි වගේ එකට පස්සේ සද්ධාව වැඩෙනවා නම් අපිට තියෙන මොන්න දෙයියන් බැඳලා හරි කමක් නැහැ. තව සුනාමි දෙකක් විතර අවුරුද්දක සැරයක් ගෙන ගන්න පුළුවන් නම් අන්න සද්ධාව නැගිනවා. අපිටත් අර පටාචාරාටගේ රෙදි නැති වෙනකන් තමයි මේ පමාව. රෙද්ද නැති වෙච්ච දවසේ දුවයි බුදුහාමුදුර හොයාගෙන.
එදාට තේරෙයි රෙදි තියාගෙන කියනකට වැඩිය ලේසි රෙදි නැතුව දුවන්නේ කියලා. එදාට තේරෙනවා මේ සාසනේ කියන්නේ මොකද්ද කියලා. එතකන් අපි දෙන මේ නිදහසට කරුණු, එනතන අපි භාවනා නොකරන්න කියන දේවල්, එතෙන් භාවනා දිගට කරගෙන යන්න බෑ කියලා මේ ඉදිරිපත් කරන දේවල් මොනතරම් බොළඳද, මොනතරම් ලදරුද, මොනතරම් ලාමකද කියලා තේරෙන්නේ මට්ටම් පෙන්නට පස්සේ. ඒක නිසා කාටවත් නිග්‍රහ කරන්න බෑ. ඒතිේදී හරි මේ උත්සාහ කරන කෙනාට දෙයියොත් වඳිනවා, බ්‍රහ්මයොත් වඳිනවා, බුදුනොත් වඳිනවා, මේ මහා රහතන් වහන්සේලාත් වඳිනවා, නොවඳින්නේ බෞද්ධයා විතරයි. බෞද්ධ සත්ත පහකට සලකන්නේ නැහැ භාවනා කරන කෙනා. කියලා පිළිච්ච පඩික්කමට තරම්ව සලකන්නේ නැහැ කියලා ලොකු සාංශ දෙලියලා තිනවා. භාවනාකාරයින් ඉන්න බෞද්ධයෝ වෙන ඕන කෙනෙක් සලකනවා. ඉතින් මේ හැම එකකින්ම වෙන්නේ තමන්ගේ වීරිය අවතක්ෂීර වෙනවා. යෝගාචර අධිෂ්ඨාන ශක්තිය නැති වෙනවා. වීරත්වේ නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒකට විහිළු කරලා නිග්‍රහ කරලා අවතක්ෂීර කරලා පහළ පන්තියට දාන්න නෙවෙයි මේ කතා කරන්නේ. මේ තියෙන ටිකෙන් හරි මේ වැඩේ කරන්න ඕනේ කියලා යමෙක් ඉදිරිපත් වෙනවනම් ඒක සංසාරෙට එක සැරේ සිද්ධ වෙන්නේ. මේ තියෙන ටිකක් ඇති මේකෙන් හරි මම මේ යෙදෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට ඒ කුසල ඡන්දයක් පහළ වෙනවනම් ඒක ඉතින් ඇත්තටම ඒ මිනිස්යාටත් වැඩිය සාසනික සම්පත්තියක්. කාට හරි පහළ වෙනවනම් ඒ මිනිස්සු බිම දාන්න යන්න නරකයි. කිසිම ආචාර්යවරයෙක් කිසිම දන්න කෙනෙක් ඒ වණුගගා තතන තතන මේ නැගිටින්න හතර මේ බබාට වයින් ගන්නෑ කියනවා. හරි දෙන්න මොන හරි කියනවා. ඒ මොකද නැත්තම් මේ උනන්දු කරන්න බැරි නිසා. නමුත් ඒ ජීවිතයේ අර වණුගගා නැගිටින්න හදන වෙලාව නැත්තම් සක්පම් භාවනා පුරුදු කරලා පියවර හතකට නැග්ග ගන්න වෙලාව. එහෙම නැත්තම් වාඩි වෙලා හුස්ම හත හටක් එක දිගට ගන්න පුළුවන් කරන වෙලාව විතර සුන්දර කොදී ප්‍රදේශයක් මුළු භාවනා ජීවිතේම නැහැ. ඒක තමයි ජීවිතේන සුන්දරම හරිය. එදාට තේරෙනවා අපි නැවත ඉපදුනා වගේ අනේ පියවර දෙකක් යන්න ඉසලා සතිය කෑන. උෂ්ම දෙකක් ගන්න ඉසලා සතිය කෑන. ඉතින් කොමට ආත්මයක්, කොමට කොන්දක්, කොමට වීරකමක්, කොමට විරියක් කියලා ඒ තේරෙනකොට යෝගාවචර ගිහිත හරියට මේ අවතක්සිරෝට යක් වෙනවා, ઈચ્છා බංගත්වයටපත් වෙනවා. ඒකයි මේ උගෝ දෙනෙක් භාවනා කරන්නේ. මොකද කරපු ගමන් ඩක්කල නිවන් යන්න පුළුවන් කලයක් එනකම් බලා ඉන්න. මේ මෛත්‍රී බුදුහාමුදුර ආවට පස්සේ කෙලින්ම තොග පිටින් නිවන් දක්කයි කියලා කට්ටිය දැන් බලාගෙන ඉන්නවා මෛත්‍රී බුදුහාමුදුර එනකම්. මේ ළඟදී අර තම්බි බනුස්සෙක් දේශනාවක් කරලා කියනවා මෛත්‍රී බුදුහාමුදුර ඇවිල්ලා ගිහිල්ලාලු අපි දන්නේ නැත්. ඒකෝල්ලංගේ මේ නබිනායකතුමා මෛත්‍රී බුදුහාමුදුර ඒක මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ලියලා තියෙන බුදුහාමුදුරුවෝ ඒක තමයිලු. එයාගේ ಗುಣ ටික තමයිලු අපේ නබි නායකතුමාගේ තියෙන නිසා එයා තමයිලු අවිල්ල ගිහිල්ලා තියෙනවා. අපි අදහන්නේ එයා තමයි කියනවා. අපි මේ බලන්න එනකම් බලා ඉන්නවා තාම. මේ ගාල්ලෙත් මේ ළඟදී බුදු කෙනෙක් පහල වුණා. ඊට පස්සෙත් කියනවා යත් කියනවා මම මේ බුදුහාමුදුරුවෝ. අපි මේ තාම බලන් ඉන්නවා මේ ඊගාව කල්ප එනකම් බුදුහාමුදුරුවෝ බලන්න අරකොල්ල ඇවිල්ලා තටා කියලා ගිහිල්ලත් යන. ඒ මොකද මේ බුබ්බඩකම කම්මැලිකම පමාව මොන හරි දහතර කාරණාවක් කරලා දාන එක. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්නේ බුබ්බඩයන් අතර, ඒකටේ බද්බූසන් අතර, ඒවට කම්මැලියන් අතර, ඒතර සජීර හොරුන් අතර එකෙක් එතන එකියක් මම මේක ඉදිරියට යන්න ඕනෑ කියලා හිතනවා නම් ඒක ඉතින් කංග දෙකේ ඉහෙලට පිනිල්ලක් කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. පටිසෝත ගාමි. ඒ පටිසෝත ගානට ආවට පස්සේ තමයි එහෙම නැත්නම් ඒ ලයිට් ලයි දීලා උරට උර දීලා හැප්පෙන්න පටන් ගත්තට පස්සේ තමයි අපේ හැම ශක්තියක්ම අවදි වෙන්න පටන් ගන්න. ඊට ඉස්සෙල්ලා අපිට ආරම්භක ශේෂයක් තියෙනවා. ඒක නොගිනිය හැකි තරම්. බුදුරජාණන්තු අපට ආයුධ කට්ටලක් දීලා තියෙනවා. අපේ ආචාර්ය પરම්පරාව අපිට ආයුධ කට්ටලක් දීලා තියෙනවා. ඒ ආයුධ කට්ටලේ අරගෙන වැඩ කරනකොට අතපය කැපෙනවා. ඔම්බකට රිවර්ට් වෙනවා. අන්න එතකොට එන ශිල්පේ. අන්න එතකොට එන අතහුරුව. එතකොට එන ක්‍රමසා විදි පුළු අන්තරං අගේ කරන්න ඕනේ. අගේ කරලා යාට කියන්න බුදුහාමරංගේ ශිල්ප වලින් ඇති වැඩක් නැහැ. බුදුදහමේ ක්‍රමේ කියලා දීලා තියෙනවා තමන් උත්සාහ කරනකොට තමන්ගේ අතහුරුව කියලා එකක් තියෙනවා. ඒකට කියනවා පාටිහාරීය පඤ්ඤා කියලා. වැඩ කරලා ගන්න අත්දැකීම මොනම දෙයකටවත් දෙවෙනි වෙන්නේ නැති එකක්. ඒක ඉතාම පොඩ්ඩයි තියෙන්නේ. මේ දෙන්නේ කරන්න ඕනේ මොකද්ද කියලා තමන්ට ලාවට වැටෙනවා. එච්චරයි බුදු වෙන්න උදව් වෙන්නේ.
බුදුජානකේ ලස්සන ලස්සන දේවල් කියලා තිනවා සාරිපුත්‍ර සාංශේ ලස්සන ලස්සන දේවල් කියලා තිනවා අරාචාර්ය මේචාර්ය කියලා තියෙනවා. නමුත් ඒකෙන් තේරුම් ගන්න වැඩ ගන්න ටික විතරයි මෙතන වැදගත් වෙන්නේ. ඒ නිසා අපි ආරද්ධ විරිය සහිත යෝගාවචරයෝ කියලා අපි ඔක්කොටම කියනවා. ඒ කියන්නේ වැඩේ ආරම්භ කරලා. ඒ ආරම්භක වීරියට ආරද්ධ විරිය. ඉතින් මේකෙත් කියනවා ආරද්ධ විරියෝ හෝති අකුසලාණං ධම්මාණං පහානාය. තමන් ආරම්භන ලද වැඩ ඇති ආරම්භන ලද විරිය ඇති කෙනෙක් මොකටද මතු වෙන්න ඉඩ තියෙන අකුසල ධර්ම මතු නොවීම සඳහා අනුප්පන්නාන පාපකානං අකුසලාණං ධම්මාණං නෝපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. ඊට පස්සේ ආය චන්දං ජනේති කියන්නේ ආය සද්ධාව තමයි. කුසල ඡන්දෙමයි මේ කතා කරන්නේ. සද්ධාහට එහා ගිය එකක්. මම මේ අසත්‍යයෙන් හිටියොත් අකුසල. ප්‍රාර්ථනා කළොත්, චේතනා කළොත්, සංස්කරණය කළොත්, එහෙම නැත්නම් සංස්කාර ඇති කළොත් අකුසල. ඒ නිසා කොච්චර චිත්තක්ෂණ ගාන පරියන්කේ හෝ සක්මණක හෝ භාවනා වේලාවේදී හෝ gedara doreedi හෝ එළඹ සිටි සිහියෙන් ගත කරනවාද? එනේ චිත්තක්ෂණ විතරයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. නූපන්න කුසල් නූපදී පවතිනොයි කියලා ඒ සඳහාම කොච්චරක් උනන්දුවක් ඇති කරනවද කුසල ඡන්දයක් පහර කරනවද ඡන්දයක් ඇති කරගන්නවද? මොකද ඡන්ද මූලකා සබ්බේ ධම්මා. ලෝකේ තියෙන හැම දෙයක්ම තමන් ඒකට ඇති කරන කරන්න ඕනේ කින් මේ කුසල ඡන්දයෙන් තමයි තේරෙම තියෙන්නේ. මේ ලෝකේ කිසිම දෙයක් තමන් මනාප නැති දේවල් සිද්ධ වෙන්නේ මේ ඉල්ලගෙන ගත්ත දෙයක් මේ තියෙන්නේ. අපිට මේ කරදර වෙලා තියෙනවා නම් අපිට සැප ලැබිලා තියෙනවා නම් අධ්‍යාපනයක් ලැබිලා තියෙනවා නම් ඒ සේරම ඒ කර්ම ශක්තියක් අනුව හේතුඵල ධර්මයක් අනුව වෙලා තියෙන කවදා හෝ කොතන හෝ පතලා තියෙනවා. ඉතින් දැන් පතන වෙලාවේ එහෙම වුණාට දැන් මේ කියනකොට කෑ ගහන්න පටන් ගත්තට මේ අහින් ආතෙන් ගෙඩියෙන්න වගේ මට මේ මොකද වෙන්නේ අද්දෙයනේ කියලා හොඳට තෝරාගෙන ගියොත් එම් වෙනවා තමන් කවදා හරි මේක ඉල්ලලා තියෙනවා. ඒක දන්නවනම් තේරෙයි. ඒ නිසා මම අද දුක් විඳිනවා වෙන්න පුළුවන්. නමුත් මම ඉල්ලපු දෙයක් නම් මට හම්බ වෙන්නේ අඩු ගානේ මත්තට මේ යහපත් දෙයක්, අත්ත කුසලයක්, අර්ථ සිද්ධියක් ප්‍රාර්ථනා කරමු. මේ අරයගේ මෙයාගේ හොඳ නරක කතා කරන්නයි, අතීත අනාගතේ කතා කරන්නයි, අතන මෙතන කතා කරන්නයි ගිහිල්ලා මේ ලැබිච්ච වටිනා ක්ෂණ සම්පත්තියේ කාබාසිනිය කරගන්න නැතුව ඒ ක්ෂණ සම්පත්තිය කනෝ වේමා උපච්චකා කියලා අනිවහෝ ක්ෂණේ මා වීක්මා නොයවා ක්ෂණේතම මෙලබ වාසය කරම්වා මම අප්‍රමාද වෙම්වා සතිමත් වෙම්වා කියන්නේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස කරන ඡන්දේ. ඉතින් ඒකක් කරන්න කොච්චර කලෙලියක් මිනිසෙකුට ඕනද? මිනිස්සු හිතාන ඉන්නවා නෑ නෙමේ දරුවන්ගේ හොඳ බලන එක ලොකු කුසලයක් කියලා. අම්මගේ අප්පයි හොඳ නරක බලන එක උපස්ථාන කරන එක කුසලයක්. එතන රට ජාති ආගම වෙනුවෙන් කරන එක කුසලයක් කියලා. මේවා සේරම නිදහසට කාරණා විතරයි. මරණ මොහොත දක්වා විතරයි මේ ඔක්කොම බයිලා තියෙන්නේ. මරණයෙන් එහාට ඔය කාට කරත් Tamanට එකෙන් ලැබෙන ආනිසංසයක් නෑ. ඒ නිසා කියනවා ගණංකාරකම් හයිය තියෙනකම් ආඩම්බර ගන්න ඉලේ තියෙනකම් මොන තව මොකද්ද ඔකම් කියනවා සල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් ඔය කියන බයිල මොකක්වත් එහා වැතර වැඩක් නෑ. ඒ නිසා මට දරුව මෙච්චර හිටියා දරුව මේම කෙරුවා ඊවට උන් හැරිලා පස්ස වැත්ත හරවන්නේ මරණ යන බැරි වෙලා හරි ඔයගොල්ලෝ මැරිලා එන්න බලන ගෙදර අම්මා මන්තරකාරයෝ ගෙනලා කුප්පි එක දාලා ගැට ගහලා කාට දිවල් වල හතකින් එහා පැත්තට ගිහිල්ලා දානවා මල පෙරිතෙක් ඇවිල්ලායි කියලා. ඉන්නකන් තායෝ දැලකෙලි අත්තම්මා අම්මා නංගී මල්ලි ගියාගෙන ඉඹ ගන්නවා. ගියාට පස්සේ නික මොඩවත් එන්න ඕන පෙරිතකටක් එනවා නේද මුල්ලි. අනේ ඔකට පෙරිතකටවත් තියන්න ඕනේ. මතුරුලා මේක දාන්න ඕනේ. බෝතලයක් අතට ගිහිල්ලා කාට දිවල් වල ගියා පැත්තට දාන්න. ඔය ඉන්නකන් තියෙන දෙන යත නැ බැ ගියාට පස්සේ නම් එන්න නම් එපා. මං කියන්නේ එච්චරයි. යනකොට යන්න යන්යන් ගියා. අපෝ නොයෙන්නේ. එහි තියෙන කෙනෙක් කවුරු හරි හිතනවා නම් මේ මත්තට අකුසල් නොයිපද වීම පිණිස වින කුසල් කෙරුවට හරියන්නේ නැහැ. වින මොනම දෙයකින් අද හරියන්නේ නැහැ. ඒක දැනගන්නවා නම් මේ කුසලයේ කියන්නේ මොකද අකුසලයේ මොකද්ද කියලා.
බුදුසජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන සුන්දරත්වය එහෙම නැත්නම් ධර්මයේ තියෙන සුන්දරත්වය තමයි බුදුහාමරෝ කට ගෙවෙනකන් කිව්වේ පවු නොකර හිටපල්ලා කියලා මිස සබ්බපාපත් අකරණං මිස ඔය අපිට ඔය පන්දලේ දහම් පාතලේ අම්මයි අප්පච්චි උරුරැව් ගන්නන දේ නෙවෙයි. ඒ නිසා අපිට බුදුහාමර කෙරේ සද්ධාවක් නැහැ. සද්ධාවක් තියෙනවා නම් වැඳලා කියන්නේ බුදුහාමරට අනේ පුළුවන් විදියට කට පරිසම් කරගනින්. පුළුවන් විදියට කය පරිසම් කරගනින්. පුළුවන් විදියට හිත පරිසම් කරගනින්. සබ්බපාපත් අකරණං ඒතම් බුද්ධහන සාසනං. මේ මගේ නෙමෙයි. සියලු බුදුරයන්ගේ සාසනය. පවු නොකර සිටී. අනුපන්නාන පාපකාණං අකුසලාන ධම්මාණ න උපාදාය නූපන්න අකුසල් නොයිපද වීම පිණිස ඡන්දයක් කැමැත්තක් ලෝකේ කවුට හරි අදුම ගානේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට තමයි මේ මාකරායෙන්නේ මම කරපු දෙයමයි ඒ නිසා දැන් මේක උස ගන්න බැරි තරම් කර්මයක් වෙලා තිබුණට අඩු ගානේ මත්තටවත් මේ එන කර්ම දෝෂ නැතිකරන්න අකුසල් හිතවිලි නැති මතු වෙන්න පුළුවන් අකුසල් හිතවිලි නැති අවස්ථාවකට යන්න ඕනෑ කියන කල්පනාව සම්මාදිට්ඨියේ පළවෙනිම සම්මාදිට්ඨිය. ඒක කියනවා කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය. කලකල දේ පළපළ දේ. ඉතින් ලෝකේ කවම කවදාකවත් බුදුන් පහළ වුණත් ඒ කම්මතකතා ඥාන සම්මාදිට්ඨිය බහුතරයක් වෙන්නේ නැහැ. ඒක න්‍යාය ධර්මයක්. බුදුන් පහළ වුණත් කර්මේසා කර්මඵලයේ අදහන්නේ එහෙම නැත්නම් කලකල දේ පළපළ දේ කියලා අදහන්නේ මේ මට වෙලා තියෙන්නේ මමම කරගත් එකක් කියලා අදහන්නේ සුළුතරයක්. ඉතින් අපි මේ බෞද්ධ රාජ්‍ය හදන්න මේ බයිලා කතා කරාට ලෝකේ බුද්ධඝම් කරන්න හැදුවට බුදුන්වත් හිතන්නේ නැති එකක් නෙමෙයි කරන්න දැන්. කරන්න බෑ. අඩු ගන්න මේ කම්මසකතා ඥාන සම්මාදීත්වවත් පිළිගන්නේ නැහැ. පිළිගන්නවා නම් මේ අපිට මේ විදිහේ සෙල්ලක්කාරකම් කර කර ඉන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට කල්පනා කරන්න වෙනවා අඩු ගානේ කට පරිස්සම් කරගනින්, කය පරිස්සම් කරගනින්, හිත පරිස්සම් කරගනින්. එහෙම නැත්නම් මේක තද්දා අකුසල්. ඉතින් කොහොමද අපි මේ හතරවෙනි ප්‍රධාන අංගයගේ තියෙන විදිහට ආරද්ධ විරියෝති අකුසලාණං ධම්මාණං පහානාය කියන මේ කෑල්ල ගත්තොත් ඉස්සල්ලාම ඒකට මනාපයක් පහළ වෙන්න ඕන. නම් කවුරු හරි අපි හිතමු මේ භාවනා කරන්න පිං කරන්න කියන අදහසෙන් ගත්තොත් එයාට මේ භාවනා කරන වෙලාවේ පවු නොකර සිටීමයි වැදගත් දෙය කියන එක මිච්ඡා දිටියට වැටෙනවා. ඒක තේරෙන්නේ නැතු යා. එතකොට එයාට තේරුම් ගන්න බෑ මේ අතප්පිට අතත් යන ඇද්දක වහනේ ඉඳගෙන ඉන්නකොට මේ කෙරෙන භාවනාදී කුසලයක් සිද්ධ වෙනවාද කියලා එයාට හිතන්න බෑ. මොකද එයාට කුසලිය තියෙන්නෙම මේ පින්කම් කිරීම හරහා. ඉතින් මේ ඉඳගෙන පවු නොකර සිටීමට ඇස් දෙකත් වහගෙන කාණ්ඩ සද්දිකුත් නොවන විදියට තියාගෙන චේතනා නොකර කය තැම්පත් කරගෙන වචනේ තැම්පත් කරගෙන ඉන්නකොට නූපන්න කුසන් නොයිපද වීම මිස මෙච්චරයි කල යුත්තේ කියනකොට ඒක විශාල දක්ෂකමක්. එහෙම නැත්නම් ඒක සාමාන්‍ය අර්ථයෙන් බැලුවොත් කුසලයක් කියලා තේරෙන්නේ මේ ආරද්ධ විරිය තියෙන කෙනාට විතරයි. යාට හිතෙනවා දැන් මේ වෙලාවේ gedara හිටියානම් අපි මොන දේද වේදිලා ඉන්නේ කියලා දන්නේ නැහැ. කාට ඔක්කත් නැහැ නේ න්‍යාය පත්‍රයක්. මම රූප බලමින් ඉදීද, සද්ධාමෙන් ඉදීද, ගඳ බලමින්, රස බලමින්, පහස බලමින්, එහෙම නැත්නම් හිතමින් ඉදීද කියලා කාටවත් කියන්න බෑ. මේ පැත්තක තියන දැන් පුළුවන් බලන්න. රූප තියෙනවා, සද්ද තියෙනවා, ගඳ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා, හිතවිලි තියෙනවා. කොයි එකට හිත යයිද කියලා පිස්සු වෙච්ච වඳුරෙක් වගේ එකෙකුට ඔක්කත් නැහැ නේ න්‍යාය පත්‍රයක්. අන්නේ ඒ වාගේ මේ දුවන හිත තියෙද්දී දුවන හිතක කටයුතු කරද්දී මේ මොනවත් නොකර ඇස් දෙක වහගෙන ඉඳගෙන ඉන්නකොට මේ සිදි වෙන කුසලය නැත්නම් මේකට කියන ප්‍රමෝදය කියලා කියනවා. බුදුරජාණන් සමහර ප්‍රීතිය සති සම්පජඤ්ඤය කියලා කියනවා. මේ ඉඳගෙන ඉන්න එක මුකුත් නොකර සිටීම උපරිම කුසලය විශේෂම පුත්‍ජඤ්ඤය. මොකද කෙරුවොත් කරන්නේ අකුසල් කියලා හිතාගන්න. එතකොට අනි උපදින තාක් ලෝකේ උපදින්නේ අකුසල නම් යමක් නොඋපදවා සිටීම කියලා කියන්නේ ඉපදෙන්න ඉඩ තියෙන අකුසල කර්ම නොකර සිටීම. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ මොකද නිකන් ඉන්න බැරි ලේසි නැති නිසා. කාටවත් පැයක් නිකන් ඉන්න බෑ. ගාය නයි කලි ගාය නලියනවා එහාට නලියනවා මෙහාට නලියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඒ අනි තීර්ථක මේ සාස්ෘණ වාසී නමගේ ගෝලයක් ඇවිල්ලා ගෝලෙක් ඇවිල්ලා කියනව අවසරයි මේ ස්වාමීන් වහන්සේ බුදුහාමරට මේ කියන්නේ
අපේ ගුරුන්නාන්සේ මදන සංජය බෙල්ලටි පුත්තුතු කොයිද වාරක් අයින් වාඩි වෙලා සමාධියකට සමවැදුනා. මම තමයි උපස්ථානට හිටියේ. ඒ වෙලාවේදී ගල්පන්තියක් ගියා, කරත්තපන්තියක් දූවිලි ඇවිස්සලා. කරත්තපන්තිය ගියාට පස්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ නැගිටලා බලනකොට මුළු ඇඟ පුරාම දූවිලි. ඉතින් ඇහුවලු මේ මොකද මගේ ඇඟට දූවිලි ආවේ. ඊට පස්සේ කිව්වලු ඔබතුමා දන්නේ නැද්ද? මෙච්චර වෙලා මේක මෙතන මේ ගල්පන්තියක් ගියා. ඒ ගල්පන්තිය දූවිලි අවශ්‍යවනිසෝ වහන්සේගේ ශරීරයේ දූවිලි ආව සද්ද ඇහුන්නේ නැද්ද? නැහැ. දූවිලි දැනුනේ නැද්ද? නැහැ. ඒ මොකද ඒ තරම් ගැඹුරු සමාධියක ඉති තින් කියනවා අපේ තාස්තුන් වහන්සේ මේ තරම්ම ගැඹුරු සමාධියක ඉන්නේ කියලා බුදු ජානහන්සේට කියවිලා කියනවා. දැන් කියන ඇත්තටම හොඳයි තින්. මේ ගල්පන්තියට ගිහිල්ලා බැන බැන කෑ ගන්නවට වැඩිය සද්ද නොකර ඒකට යන්න ඇරලා පස්සේ දූවිලි ටික දැකිනකොට හරි ඊළඟට බුදු ජානහන්සේ නිදර්ශනයක් දීලා තිනු මටත් ඔය වගේම දෙයක් වුණා කියලා බොහොම ලස්සන කතාවක් කියලා කියනවා. උඹේ සාසුන් වහන්සේට දවස් කීයක් කොයි විදිහට හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. ආපෝ දවස් ගණන් නම් බෑ. දවස් 7ක් බෑ. දවස් 6ක් බෑ. 5ක්, 4ක්, 3ක්, 2ක්, 1ක්. දවස් භාගයක්. පැය 6ක්, පැය 3ක්. ආසිකන අන්න ඒ පැය 3ක් එකමාරක් වෙනකොට නම් සාසුන් වහන්සේ ඒ කඩබිම ඉන්න නම් පැන නැහැ කියලා. ඒතර බුදුරජාණන්සේ කියනවා මට නම් දවස් 7ක් ඉන්න පුළුවන්. නිරෝධ සමාපත්තිය සම දවස් 7ක් ඉන්න පුළුවන්. ඉතින් අර මනුස්සයාට හුස්ම ගන්න බැරුව යනවා. මේ යමක් නොකර ඉන්න පුළුවන් කමද මේ දක්ෂකම කියන්නේ. චේතනාවකුත් නැහැ, වේදනාවකුත් නැහැ, සංඥාවකුත් නැතුව මැටි බුද්ධා වගේ ගලක් තිබ්බා වගේ. ඉතින් මේ යම නෝපන් අකුසල් නොයපතිම සම්බන්ධයෙන් ඔයිට වෙලිය දෙන්න නිදර්ශනයක් නැහැ. ඒක නිසා බලන්න අපිට එක ඉරියව්වක ඉන්න තියෙන ගාය ඒක හොඳට තේන අපිට කොන්දක් තියනවද නැද්ද කියලා. අපි හිතන්නේ ඒව නෙවෙයි. මේ බ්‍රේක් dance දන්නවනම් උඩරට නටුත් දන්නවනම් පාතරට දන්නවනම් උඩ කත්ති රම්බිම කත්ති රම් දන්නවනම් ඉතින් ගිනස් පොතේ නම දායි අර දැග්ග දෙයි මේ තැග්ග දෙයි අර යකා පා කීයකට යන්න වෙයිද කියලා හිතන්න. මේක එක්කනට කෙලෙස උසලා. අද වෙසක් දවසට මොකද කරන්න කියලා බලන්න. ඒත් උඩ දානවනේ. ඒත් උඩ දානවා. උඩ දාලා පෙන්නන ඕම් වෙසක් අමුතු වෙසක් හැපි හැපි වෙසක්. හැපි වෙසක් නෙමෙයි. ජෝර් ජෝර් ගිහලා හැපි හැපි වෙසක් බලනවා නටවනවා. කාට හරි තියෙනවනම් මේ නැටවිල්ල නෙමෙයි කරන්න තියෙන මේ නතර කිරිල්ල කියලා. ඒ ඩිංගිත්ත දන්නවනම් යෝගාවචරය මේ වැඩමුළුවට ආවිල්ලා දවස් 4 වෙනි දවසේ කියන්නකෝ. ඒ ඩිංගිත්ත දන්නවනම් මට වෙන්නට වෙඩිය වෙනදට වෙඩිය එක විනාඩියක් දෙකක් නූපන්න කුසල් නූපදවා. මේ කය ඉඳගෙන තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඇවිදින වෙලාවේදී ඇවිදින කයේ තියන්න පුළුවන් කිව්වනම් ඒ යෝගාවචරය අරමණ ලැබ බැරැත්තා වූ කෙනෙක් කියලා බුදුහාම කියනවා. ආරද්ද විරියක කියලා කියනවා. ඊට පස්සේ යාට කල යුත්තක් තියෙනවා. මොකද්ද මේ ඉන්න පැය ඉන්න භාවනාවේ ඉන්න දිගේ නලියන්න නැතුව කොච්චර ඉන්න පුළුවන්ද කියලා බලනවා. නලිය ඇව්වත් ආයසරයන් නලියන්න නැත්නම් ගේන කොච්චර ඉන්න පුළුවන්. සක්මන් කරනකොටත් ඒ ඉරියව්වේ සක්මන ගැනටින් නලියන කතිය තමයි. ඒක ඉරියව්වක ඒක වැඩක් කරන කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලනකොට මේ හැදෙන දේ ශරීරය තුල තියෙන මේ බෞද්ධ සංස්කෘතිය මේ මහත්ම ගතිය මේ හීතල වෙන ගතිය මේ හැදිච්ච කාම අපි දරුවන් කවදා උගන්වන්නේ? මහේ කාලා දැනගෙන ඉන්න බෑ දරුවන් උගන්වන්න. මහේ කාලාගෙත් වැඩි නටනවා නා. කක්කොට යන්නේ අරහට නම් දරුවෝ හර කෙලින් යන්නේ නෑනේ. වැද්දා අශීලාචාර නම් වැද්දගේ දරුවා මහත් එක් කරන්න බෑනම. ඉතින් ඒ නිසා කවදා හරි යෝගාවචරයක් වෙලා බෞද්ධෙක් යෝගාවචරයක් වෙලා කොච්චර වෙලා මේ නූපන් අකුසල් නොයිපද වීම පිටස මට අරමන ලද වැර ඇත්තෙක් වශයෙන් මම ඊට වැඩි විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණයක් සක්මණේ ඉන්න පුළුවන් පරියන්කේ ඉන්න පුළුවන් නම් කට හොදලා ගිතයි භාවනා දියුණු වෙනවයි කිය. නමුත් මේකේ හේතු ගන්නන්නේ කොහොමද? කට්ටියට වෙලා තියෙන්නේ මට මේ කහපාඩ පෙනුන්නේ නැහැ. මට දිබ්බ චක්කුණානේ ආවේ නෑනේ. මට පළවෙනි ධ්‍යානේ ආවේ නෑනේ. මොනවද මේ ඉල්ලන්නේ? මේ අට සමත් කරගන්නත් බැරුව මේ සිවිල් සර්වන් විභාගේ පාස් කරපු කෙනෙක්ගේ ජොබ් එකක් ඉල්ලනවා. එහෙම ජොබ් එකක් වෙන්නේ සුදුසුකම් තියෙන නිසා ඉස්සෙල්ලාම දන්නවනම් මේ යමක් නොකර නැත්තම් කෙලෙස් ඇති නොකර කොච්චර වෙලා නූපන්න කුසල ඇති කරවීම පිළිබඳ මට කුසල ඡන්දයක්
කරබැලීමේ ආසාවක් පහළ වෙලා මං ආවා. නැත්තම් මට කියලා දුන්නා. දැන් මං ඒ ඇතිවිච්ච ආසාව වායමති වෑයම් කරනවා. ඊට පස්සේ ටිකක් මට ඊයේ නම් විනාඩි 5ක් නැගිටින්න උනා. පහුවෙන්ද වෙනකොට විනාඩි 6ක් 7ක් පුළුවන්. ඊට පහුවෙන්ද 10ක් 15ක් පුළුවන්. ඊට පස්සේ ටිකක් නලියවට පස්සේ ආය විනාඩි 5ක් පුළුවන්. ආය ටිකක් නලියවට පස්සේ වින ඕම කරනකොට අර ඇති කරගත්තා වූ කුසල ඡන්දය පණපෝණ එකට කියන වෑයම් කරනවා කිය. සක්මණේදී චිත්තන දමල ගහලා යන්නේ ඒත් කමන්නේ පොඩ්ඩක් කියලා වාඩි වෙලා ඉඳලා ආය සක්මන් කරලා කරලා මේක කරනවා නම් අර දනවනලද කුසලිය නැත්තම් කුසල ඡන්දය වායමදී වෑයම් කරනකොට පේනවා අපි මෙතෙක් කල නටවන්න හදපු මේ කය දැන් තැම්පත් කරන්න ගියාට පස්සේ වෙනදා දන්න ශිල්ප මෙතන අල්ලන්නේ මෙතන තියෙන වෙනමම ශිල්පයක් ඊට පස්සේ එයා විරියන් ආරම්භති වීරිය ආරම්භ කරන්නේ මෙතෙන්දි තමයි මං ඊගාදාතේ වාඩි වෙනකොට මට ඡන්ද කුසල ඡන්දේ තිනව පවුන කරේ ඉන්න ඒ වගේම බැර දරලා තිනවා ඊයේ අද දැහැති වෙන්න ඕනේ අර නැගිටපන් වෙන අරමුණක් ගනින් ඉරියව මාරු කරපන් කියලා හිත එනකොට ඇතුළතින් ගොජ දානකොට එක චිත්තක්ෂණයක් තව එක හුස්මක් තව එක පියවරක් තියන්න ඕනේ කියලා මේ ගන්න වෑයම ඒ යෝගාවචර වෙනු උන්දගේ අම්මාට අපට කරන්න බෑ ඒ යෝගාවචර වෙනු බුදුහාමුදුරන් කරන්න බෑ සාරිපුත්තු සෝන්සර් කරන්න බෑ ඒක යාමම කරන්න ඕන ඉති කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කියනවා කාට හරි අපි තුම ආනාපානෙම කර කර ඉන්නකොට ආනාපානෙත් පේනවා හැබැයි එපා වෙලා හිතනවා නේ නැගිටලා යන්න තියෙනවා හොඳයි ඒ කියන්නේ නැගිටලා යන එක රජ සැප වගේ තේරෙනවා සලුවක සාදාගෙන. ඉතින් එතකොට මේ යෝගාවචරයට හිතුනොත් හිතන්න පුළුවන් නම් මේක මගේ අන්තිම හුස්ම නම් මම මේ වේදනාවට චෝදනා කළා, හිතවිලියට චෝදනා කළා, සද්දට චෝදනා කළා, හුස්ම දැනෙන්නේ නැහැ කියලා අතාරියේද? මේක මගේ අන්තිම හුස්ම නම් මම මේක කොච්චර ප්‍රවේශමෙන් කොච්චර ආරම්භීමස්පෙන් පාවිච්චි කරයිද අන්නේ එතකොට මම හුස්ම දිහා බලන්නේ කොහමද ආන්නේ වගේ මේ වේදනාවකින් නැගිටලා යන්න හදන වෙලාවේ සද්දකින් නැගිටලා යන්න හදන වෙලාවේ හිතවිල්ලකින් නැගිටලා යන වෙලාවේදී මරණයේ ශීපත් කළ මේ අන්තිම හුස්මයි කියලා වැරගන්නවා නම් ඒකට තමයි මරණානුස්සතිය කියලා කියන්නේ ඒකට ඕනේ කෙනෙකුට බස රත් වෙනවා මේක අන්තිම හුස්ම නම් ඉතින් මේ රත් දැහෙනවා කියලා නතර කරලා බෑනේ ආන්නේ මෙහෙම ටිංගිත්ත ටිංගිත්ත මේක හරක්ම එලාගත්ත මිනිහා ටික ටික ලොක් කර ගන්නවා වගේ මේ විරියන් ආරබති කියලා කියන්නේ මහා ලොකුද ඒකට නෙවෙයි. වෙන්දට වෙදි චිත්තක්ෂණයක් වාඩි වෙලා ඉන්න. වෙන්දට වෙදි චිත්තක්ෂණයක් සක්පම් භාවනා ගත කරා. වෙන්දට වෙදි චිත්තක්ෂණයක් ඉදිරියට වැඩ කරනකොට නැවතිල්ලේ තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කන් දීලා වැඩ දෙක තුනකදීවත් සතිය පිහිටවන්න ගත්තොත් අරබණ ලද වැර ඇත්තා වූ එකන විදි ආරද්ධ විරියක දැන් ක්‍රියාවත් වෙන්න පටන් ගන්න. ඒක හරියට කියනවා නම් ඔරුවක් මාළු අල්ලන පුංචි ඔරුවක් දියත් කරන්න යනකොට ඒ වාරගම් කාලේ කොහොමඩක්වත් කරන්න බෑ. එචි වාරගම් නැති කාලේ ඒ එතන වෙරළේ ඉන්නවා මුත්තෙක්. ඒ මුත්තා කියනවා කට්ටියට වෙලාව කියන ඔක්කොම අල්ලලා එක මේ හෙලෙය කියලා අර ගොඩ තියෙන ඔරුව තල්ලු කරගෙන එනවා රැළ මෙහෙට ගහනවා ඔරුව ගෙනල්ලා එයා රැළ ගණන් කරනවලු රැළ හතකට සැරයක් එක රැළක් එනවා බිඳින්නේ නැති එක පුංචි රැළක් එතකොට මෙයා කියනවා මං හේයි කියනකොට ඔක්කොමල තල්ලු කරපළලා ඔරුව වතුරට ගියා ඉතින් ඒ තල්ලු කරන්නේ රැළ පුංචි රැළ තියෙන වෙලාව. ඉතින් 10 දිනක් විතර තල්ලු කරලා ඉන වටක් යනකම් කර වටක් යනකම් මූද දිගේ අරගෙන යන ඔරුව. එතකොට දියඹට යන දෙන්න මාළු අල්ලන දෙන්න ඔරුවට ගොඩ වෙනවා. අනික් කට්ටිය ගොඩ එනවා. ඒතන ඉඳලම අහබල් ගන්නවා. නැත්තම් ඊගාවට එන රැළේ ඔරුව ගොඩ ගන්න. ඉතින් අර නැගලා ඒකොල්ල ඉතින් යනකම් බිම දිගේ තල්ලු කරගෙන යන්නේ. එතකොට කර වටක් වතුරේ. ඒ වතුර පොළොව බහැලා තියෙන වෙලාව වතුර බහැලා තියෙන වෙලාව ඊගාව රැළ බිද්දෙගේ එනවා එතකොටම අර නැගපු දෙන්න හරියටම එන රැළට අන්තක 90ට ඔරුව තියාගෙන හබල් ගන්න පටන් අරගත්තේ නැත්නම් අය ඔරුව ආයෙ කුඩ ගන්න. ඉතින් ඒ නැගපු දෙන්න හබල් ගන්න පටන් ගන්නවා වගේ තමයි මේ විරි ආරම්භ කරනවා කියන්නේ. ඒ දෙන්නේ අනකං චන්දං ජනේති වායමති.
ඕනකම තියෙන උරුවදියත් කරන්නේ. කට්ටියත් එකතුල එලෙයියා කියලා තල්ලු කරනවා. ඊට පස්සේ තමයි දෙන්න නැගලා එතන ඉඳලම වාර විරියන් ආරම්භ කරනවා කියන එක තියෙන්නේ මෙනෙහි කරනවා කියන්නේ. බුදුම සවාන්යන්සලා කියන්නේ අවශ්‍ය නම් මේ නන්නත්තර වෙන හිත දකින් දකින්දේ හැම දෙයකට පයින් හිත පුංචි මෙහෙවීමක් කරන්න පුළුවන්. තමන්ගේ මනාපදේ නම මෙනෙහි කරනකොට එතෙන්ට යන ගතියක් හිතේ තියෙනවා. එල්ල කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක විතක්කේ කියන නම පාවිච්චි කරනවා. විතක්කේ කියලා කියන්නේ අරමුණකට හිත නංවන්න පුළුවන්. දැන් ඒ පුරුම ස්වාමීන් වහන්සේලා ඒක උගන්වන්නේ අපි ඉස්කෝලේ යන කාලේ මතකයි දෙවෙනි පීරියඩ් එක පටන් ගන්නකොට කාල පරිච්ඡේ පටන් ගන්නකොට පන්ති වාර ගුරුතුමා ඇවිල්ලා නංගන්න ගහනවානේ. පන්ති 20ක් වාඩි වෙනවා. ඉතින් වාන්නාම ටීචර් නම කියනකොට ඒ නම කියූප එකන අත උසන්න එපායි. ඒ ඇවිල්ලා ඉන්නන අත උසනවා. ඒ වගේ තමයි මම දැන් මගේ හිතට වේදනක් එනවා, සද්දක් එනවා, හිතවිලිත් ඔක්කොම තියේදී මේ ආනාපානෙට නම් අකුසල් අඩුතන එයා ආස්වාසය කියලා නම කතා කරනකොට ආස්වාසය අත උසනවා. ආ මම ඉන්නවයි කියලා. සද්දයයි කියලා නම කතා කරනකොට සද්දය අත උසලා කියයි මම ඉන්නවා. ඒකට ආස්වාසයට යනවා. වේදනාවක් නම කියන කතා කරනකොට වේදනාව අත උසයි ආනාපානයට යනවා. හිතවිල්ලත නම කියලා කතා කරොත් ඒක අත උසයි ආනපානියට යනවා. ඒ නිසා මේ නම ගන්න ගහන්නේ අපි නම් අඬ ගහපු එකන ඒ චිත්තක්ෂණේ අත උසලා කියන මම ඉන සිටිමි කියලා කියනවා. වෙන කෙනෙකුට සිටිමි කරන්න බෑ. යුනිවර්සිටි එකේ ඉන්නකොට කරන්නේ වෙන කෙනෙකුගේ නම අසං කරනවා අපි ලයිස්ට්ුවේ. ඒ කිය යන්නහැර සර් දෙනවා half sheet paper එක. මේ ඉන්න කට්ටිය අසං කරන්නේ ඉන්නේ 20ක් විතර 40ක් විතර අසං දෙනවා. ගෞරවකත් අසං චෙක් කරන්න යන්නේ නැහැ නේ. ඉසර්ට් අත්‍යවශ්‍ය වෙන කරන්න දෙයක් නැහැ. ඌ එක දහක් විදාන ගිහිල්ලා අර දයන ගාණක් වගේ ලෙක්චර් එක ඇහුවයි කියලා කියනවා. හැබැයි 40 ගේ නම් තුනට 20යි ඉන්නේ. ඉස්කෝලේ පන්ති කාමරේ ඒ සෙල්ලම කරන්න බෑ. ක්ලාස් ටීචර් ඇවිල්ලා අත උසරොට නිමල් වෙනකොට සරත්ත සහිතෝත් රත් වෙන්න ගහනවා. ආන්නේගේ නම් අඬ ගහනකොට එයා මෙලෙක් වෙන ගතියක් තියෙනවා. අන්නේ නම් අඬ ගහිල්ලයි මේ ඩියමට ගිය ඔරුව හබල් ගන්න පටන් ගන්න එකයි මේ මෙනේ කිරීමයි බොළඳ වැඩක් තමයි. ඒක බොළඳ වැඩක්. නමුත් මේ බොහෝ අරමුණු තියෙනකොට තමන්ට අවශ්‍ය අරමුණට වැඩි උනන්දුවක්, වැඩි තල්ලුවක්, මෙහෙවීමක්, විතක්යක් කරන්න ඕන නම් ඒ නම කියලා කතා කරනකොට බුදුමාකාර මෙලෙක්වීමක් තියෙනවා. මිහිඳු ආමඳුර ඇවිල්ලා තිස්ස කියලා නම කතා කරපු ගමන් අපේ දේවනම්පියතිස්ස රජුරවන්ට සේරම ඉවරයි. යකෝ මගේ නම කියලා කතා කරන්නේ කවුද කතා කරේ කියලා බලනකොට සමනාමයන් මහරජ දම්බුදීපායි දාගතා. මුළු ලංකාවම දන ගැහුවා. කෙලිම නම කියලා කතා කරන්නේ. ඒක ඥානපෝනික ස්වාමීන් වහන්සේ සත්‍යයේ බලමහිමේ කියන පොතේ ලියලා තියෙනවා. යකෙක් කෙනෙකුට උගේ නම කියලා කතා කරද්දී යකා එහෙම සරෙන්ඩර් කරනවා අයියෝ. සීරිමන්සර ඇනකොට යකෝ තෝ සීරිමන්සනන්ද කියලා ඇහුවොත් උට හෙල්ලෙන්න බැරිලෙන්න බැරි වෙනවා. හැබැයි ඔඩ්ඩිමන්සර ඇනකොට සීරිමන්සනන්ද කියලා ඇහුවොත් උට පැල්ල කනවා. ඒ නිසා මේ මෙනේ කරන්න එන්න ගන්න ඕන එකගේ නම දැනගෙන මෙනේ කෙරුවොත් නම කියනවයි කියලා කියන්නේ ඒක දපටේ තබා ගැනීම යටපත් කර ගැනීම. ඉතින් යෝගාවචරයක දැනගන්න ඕනේ ඔරුව දියත් කරපු ගමන් ඒක ටිකක් හැල ගානක් යනකම් හබල් ගගා ගියාට පස්සේ මැදදී රැළ බිඳෙන්නේ නැහැ. එතකොට ඔරුව තියෙනවා. අර බිඳෙන රැළ තියෙනකොට ඔරුව හරහදා ගන්නත් නරකයි. කෙලින්ම තියාන හබල් ගන්නවා වගේ ඒ බුරුම ක්‍රමයේ මම මේ විස්තර කරන්නේ තමන් ඉතින් ආස්වාසය හෝ ප්‍රස්වාසය හෝ වම දකුණු පිම්බීම හැකිලිම හෝ ඉඳගෙන ඉන්න බව හෝ නැත්නම් සක්මන කියලා හක්මන් කරනවා කියලා හෝ නැත්නම් වම දකුණු මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට සමහර විතක නම් ඉතින් වම දකුණු කියලා මෙනෙහි කරුවට රූප බල බල ඉන්න වෙලාවලු තියෙනවා. ඒක ඉතින් මොනව කරන්නේද? වම දකුණු කියලා තමයි මෙනෙහි කරන්නේ. වම 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 කියනවා මේ කුරුල්ලෙක් දිහා බලන්නේ. එතන සද්දයක් අහන අඩු ගන්න. එතකොට පිට පොට ගියයි කියලා දන්නවනේ. මෙනෙහි කරන කෙනාට ලැබෙන ලාභේ තමයි මෙනෙහි කරන දේට හිත ගියාද නැද්ද කියන එක. මෙනෙහි නොකර ඉන්නවට වැඩිය කන පැලෙන්න වදිනවා, රිදෙන්න වදිනවා. ඒ නිසා මේ මෙනෙහි කිරීම විරියන් ආරම්භති කියලා. මේ මෙනෙහි කිරීම ওই මහසිසාරෝ ස්වාමීන් වහන්සේ මතු කරලා දුන්නට පස්සේ තමයි මේ බුද්ධ ආගම මෑත යුගයේ, ඒ කියන්නේ ඇති 2500 නෙවෙයි දැන් අපි නැති 2500 නේ, නැග්ගේ ඕකෙන් කියලා ඔය සෝලේ ලෙරිස් කියන මම හිතන්නේ ග්‍රීක මේ ජූග එකන ලියලා තිනවා ලෝකෙට බුද්ධ ධර්ම ගියේ තමන්ට ඕනේ අරමුණට හිත මෙහෙවා ගැනීම මෙනෙහි කරන ක්‍රමය
මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ ඉස්මතු කළ දුන්නා. ඒක කියන්නේ සලක්ෂණය කියලා. සලකුණු කරන. අරමුණු රාශියක් දීපුවාම මෙන්න මේකයි අඩු කෙලස් තියෙන එක. අන්තිම කෙලස්. එමනම් ඒවට යන වෙනුවට මේ අඩු කෙලස් තියෙන තැනට නූපන් කෙලස් තියෙන තැනට හිත නැවත නැවත මෙහෙවනවා කියලා කියන්නේ කෙලස් වල තියෙන බය. එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් දැනගන්නවා මට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි නූපන්න කුසල් නොයිපද වීම පිස කටයුතු කරන එක. නන්නත්තාට දැන් උඩ හිත යන්න දුන්නොත් වීඩියෝ වල හැදෙන දරුවෝ වගේ කවදාකවත් සීලාචාර දරුවෝ හැදෙන්නේ නැහැ. දරුවෝ හදනකොට අම්මගේ අප්පගේ ඇත්තල්මේ තියෙන්න ඕන. ඒකට තමයි දරුවෝ හැදෙන්නේ. ඒ වගේ මේ නන්නත්තාර වෙච්ච හිත අරගෙන උඹ සක්මණේමම සක්මන් කරන බවම දැනගෙන ඒකේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එක බලන්න ඕනේ. ඒක සක්මන මෙනෙහි කර නැත්නම් මම දකුණ වශයෙන් මෙනෙහි කරනවා නම් යාට තේරෙන්න පටන් ගන්නවා. මේ මෙනෙහි කිරීම කියන එකට හිත කැමති නැති වුණත් හිත යම් ප්‍රමාණයකට දපණේ වැටෙන්න ගන්න පුළුවන්. යොදා ගන්න පුළුවන්. එතකොට දැනගන්න පුළුවන් ඊට වැඩි අද පියවර ගණක් මෙනෙහි කර ගන්න පුළුවන් වුණා නම් දවසකට එක පියවරක් වැඩි කරන්න ගියත් හොඳටම ප්‍රමාණවත්. ඊයේ මට පියවර 7ක් මෙනෙහි කරන්න පුළුවන් අද 8ක් පුළුවන්. ඊයේ මට හුස්ම රටේ 4ක් 5ක් පුළුවන් අද 5ක් 6ක් පුළුවන් කියලා සපයලා උත්තර දෙන්න පුළුවන් නම් යෝගාවචරයට වැඩි පටන් ගන්නත්යි කියලා හිතාගන්න. ওই විදිහට ටිකක් උනන්දු වෙන්න කියන්න පුළුවන්. මේ ඉඳගෙන ඉන්නකොට මම මේ ඉඳගෙන ඉන්න බව දන්න චිත්තක්ෂණේ වැඩි කරගෙන කයි මම කලියුත්ති කියනවා නම් එයා සෝවාන් මාර්ගස්ත පුද්ගලෙක් කියලා කියදයි. එයා ආර්ය පුද්ගලෙක්. තාම ගිහිල්ලා නැහැ හැබැයි පාරේ ඉන්නේ. ඒකවත් දන්නේ නැත්නම් ඉතින් සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ. බෞද්ධයා වුණාට අපි කිව්වා දතපාරමිතා පිළිලා තියෙනවා, තිහෙතුක ප්‍රතිසන්දි තියෙනවා, ත්‍රිපිටකය කටපාඩම් කරලා තියෙනවා. පැවිදි වෙලා ඉන්නවා, අරණ්‍යගත වෙලා හිටියත් මැට්ටම ඇත්තම තමයි. ඒ ටිකවත් දන්නේ නැත්තම් මේ භාවනා කරලා කරන්නේ නූපන්න කුසල් නොයිපද වීමයි. ඒ සඳහා කරන්න තියෙන හිත දන්න අරමුණක තියාගෙන ඉන්න එක විතරයි. සද්දේ නිකන් නතර කරන්න බෑ. වේදනාව නිකන් නතර කරන්න බෑ. හිතුවේ නිකන් නතර කරන්න බෑ. ඒ වෙනුවට බුදුන් අදහනවා වගේ තමන්ගේ අරමුණේ හිත තියාගන්න එක දන්නවා. ඒක දියුණු කරන්න උත්සාහ කරන කෙනාට ලක්ෂිකුත් එකක් ක්‍රමසාවිදි තේරෙන පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කෙනෙකුට අවශ්‍ය නම් අවශ්‍ය වෙලා තියෙන මේ නූපන්න කුසල් නොයිපද වීම සඳහා වෑයම් කරන එක නම් කාරණා තේරුම් ගත්ත එකට ලක්ෂිකුත් එකක් ක්‍රම තේරෙනවා. ඒකේ ඇත්තෙන් අපේ අතර වෙනසක් නැහැ. අපිට මේ කරන්න ඕනේ මොකද්ද බව දන්නේ දුයි කනබල්ලන් ගන්න. ඉතින් විවිධ ක්‍රම කරනවා. විවිධ ගුරු රූපිතිවස යනවා. විවිධ බාහන මධ්‍යස්ථාන ඇතුළු කරනවා. විවිධ බණ පොත් කියවනවා. වඳුරට දැලිපී යවුනා වගේ අර එහෙම කපා ගන්නවා මෙහෙමත් කපා ගන්නවා. මේ කරන්නේ නූපන්න කුසල් නොයිපදීම සඳහායි කියන එක දන්නවනේ. ඒ සඳහා මේ දන්න කියන අරමුණක්. ඒව නැත්තම් භූතම් භූතතෝ පස්සත කියන විදිහට හේතුඵල ධර්මයෙන් හටගත්ත අරමුණක නැත්තම් සතර සතිපට්ඨානේ ගෝචර භූමියේ හිත තිබ්බොත් ඒකේ අකුසල් නැහැ. ඉන් එපිට හැම එකේම අකුසල්. ඒ නිසා අපි පුළුවන් තරම් බලනවා ගෝචර භූමියේ තියාගන්න. පරියන්කේ ඉන්නකොට මේ ඉන්න ඉරියව්වක් දානවා. ඉසක්මන් කරනකොට තක්මන් කරන බව හරි දානවා. ආන්නේ මෙනෙහි කිරීම කල යුත්තක් නැත්නම් මම විතින් කළ යුතු අනුග්‍රහයක් කියලා. කොච්චර වැරදුනත් කොච්චර පෙරදුනත් මේ කමඨාන සුද්ධ කරගත්තොත් යෝනිසුමංස්කාරය පහල කරගත්තොත් මේ සම්මාදිට්ඨිය පහල කරගත්තොත් ඒ යෝගාචරය එතන ඉඳලා දිගටම අරමුණලද වැර පිරියන් හර චිත්තම් පක් ගන්නාති හිත දැඩි කර ගන්නවා. යකෝ මට මේ හුස්ම තුනද බලන්න පුළුවන්නේ. මං හිත කොහොම හරි කළ හතරක් බලන්න. එතන මට මේ හුස්ම හතරද බලන්න පුළුවන්. මම කොහොම හරි පහක් බලනවා කියලා මේ හතරේ පන්ති ඉන්න ළමයා පස්සේ පන්ති හතරේ පන්ති විභාගෙට ලෑස්ති වෙනකොට දැන් අපි ඉන්න ඔක්කොමලා හතරේ පන්ති පාස් වෙච්ච කට්ටියනේ. දැන් හතරේ පන්ති කියනකොට ඒක ගාණක් නෑ. නමුත් අපි හතරේ ඉන්නකොට බලන්න හතරේ විභාගෙ කොච්චර වැදගත්ද කියලා අපිට. දැන් නම් හතරේ පන්ති ඉන්නේ උන් මරා ගන්නවා මේ පහේ සිස්සත්ට යන කිව්වා. අම්මල දාතරත් වහ කරනවා. දැන් කාර්ය අපි යන ගානක් ගානක් නැහැ. නමුත් ඒ වෙලාවේදී කාර්ය වැදගත්. ඒ නිසා හුස්ම හතරක් ගන්න එක නම් පහට යනවායි කියන්නේ. පීවර හතරක් ගන්න එක නම් පහට යනවායි කියලා කියන්නේ ඕක තමයි බුදුන් දකින්න කියන්නේ. ඕක තමයි ධර්මය කියන්නේ. ඒ සඳහා හිත දැඩි කරගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ යටිතල්ල උඩුතට තියලා හපලා. ජීව යටි ඇඳ දිය බුදු ඇඳට තියලා දත තද කරගෙන උඩු තල්ලර තියලා දිව තල්ලු කරගෙන දාඩියෙන් කිහිලි දෙකෙන් දාඩිය වැටෙද්දී උත්සාහ කරනවා යකෝ හුස්ම රැලි හතරයි පුළුවන් පහක් බැරිද
මට පියවර හතරයි පුළුවන් පහක් බැරිද කියලා ඒ පුංචි කට්ටේ අල්ලලා දෙනවා. එතකොට යාට එන මේ චිත්තම් පග්ගන්නාති කියන එක මේකට කියන්නේ කෙලෙස් තවන වැර. මේ හිත පිනන නැගිටපන් බලයන් ඔලුව හොල්ලපන් කකුල හොල්ලපන් අරක කරපන් මේක කරපන් කියකිය නානා ප්‍රකාර විධාන දෙනවා. හරි සැක කටයුතු දේවල් උගන්වනවා. හරි බය හිතෙන දේවල් කියලා දෙනවා. හරි අසරණ ගති උගන්වනවා. යෝගාවචරයාට කෙලෙස් තවන වැර ඇතුව නෑ මම මේ සැරේ අතාරින්නේ නෑ. කොච්චර සද්ද වේදනාවක් මම මේක අල්ල ගන්නවා කියලා ගන්න පටන් අරගත්තොත් ඒ චිත්තම් පග්ගන්නාති කියලා යෝගාවචරය නෝපන්න කුසල් නොයූපදීවසෙන්ත ගන්න මේ ප්‍රයත්නය ක්‍රමසා විදි කවුරු මොණේක කෙරුවත් කමක් නැහැ. Tamanට හරියන ක්‍රමයෙන් තමයි කරන්නේ. පොතේ කොච්චර ලස්සන ක්‍රම තිබ්බත් වැඩක් නැහැ. Tamanට හරියන ක්‍රමේ හරි ගියාට පස්සේ ඒ හරහා ඒ වැල යන පැත්තට මැස්ස ගන්නවයි කියලා මං කියන්නේ. ඒ ක්‍රමේ දියුණු කරගෙන යනකොට ටික අර පිරිසුදු චිත්ත වීති පිරිසුදු විඥාන ස්රෝත පොඩ වැඩි වෙනවා. ඒක පොඩ වැඩි වෙනවා. හරියට පැලිච්ච ගලක් පරිච්ච තරංගෙ පුංචි මුලක් ගිහිල්ලා ඒ මුල අතුවිචි වීදිලා වැඩිලා මුල පිම්බෙනකොට ගල පැලෙනවා. අපිට හිතා ගන්න බෑ මේ කටුවක් ගහලවත් බේරන්න බැරි ගල මේ පුංචි මුලක් ඇතුළට ගිහ ගමන් කාලයකට පස්සේ කොස්ස වගේ වැවිලා හොඳට ඉඩෝර කාලයක ඇකිලා තිබිලා ඒකට තෙතමනේ උරාගත්ත ගමන් ගල පැල්ලා යනවා වගේ මහා කෙලස් කඳ. ලීයක තිබ්බ කුණ්‍යක ගහන්න පල්ලයට බහිනවා වගේ තමයි තුන හද්දොල අඩුවක් නැහැ. වේදනාවල අඩුවක් නැහැ. හිචිලවල අඩුවක් නැහැ. හැබැයි ඉඳගෙන ඉන්න චිත්තක්ෂණ පොඩි වැඩියක් ආශ්‍රස් ප්‍රසස්සේ පොඩි වැඩිවීමක් තියෙනවා. සක්මන් කරන ඉරියව්වේ පොඩි වැඩිවීමක් තියෙනවා. වම දකුණ පොඩි වැඩිවීමක් තියෙනවා. මේ දින කාටවත් ඒක පිළිබඳ සැකයක් නැහැ. මොකද එක්කෙනෙක්වත් ඕක අදහන්නේ නැහැ. ඔක්කොටම ඕනලා දෙන මේ හිතවිල් නතර කරන්න කොහොමද? වේදනාව නතර කරන්න කොහොමද? ශබ්ද නතර කරන්න කොහොමද කියලා එන්න නඩු. අපැල්ලුසා වේට නඩු දාන. ඇයි මේ මෙච්චර මෙව කරන්න කිව්වෙ මට හිතවිලි එන්නේ? ඇයි මම මෙච්චර මේ කරලා තියෙන මට ශබ්ද එන්නේ? ඒ වට මෙච්චර කරලා තියෙන වේදනায়නේ කියලා මේවත් එක රණ්ඩු කරන්න මාර පාක්ෂිකයි කරන්න අකුසල්. ඒ විනෝඩ දන්නවනම් මේ නූපන්න අකුසල් තියෙන්නේ මේ මුල කර්මස්ථානේ කුල්ලුවන් තරමින් යාපු වෙලා යටහත් පහත්ව හතර පහ කරන්න පහ හය කරන්න ඉතින් දිනකොට මේ චිත්තම් පග්ගන්නාති කියලා ඒ යෝගාවචරය ගන්න වැර මේ පොඩි දරුවෙක් බහ තෝරන ගන්න වැරක් වගේ. හයයි හයයි කිය බබා හතයි හතයි කියන්නේ අනකොට ඒ දරුවා තතන අඩියක් තියෙන හැටි බලන්න. එහෙම නැත්නම් මේ වචනයක් දෙකකින් බොළඳ භාෂාවෙන් ළමා භාෂාවෙන් යා වචන ගැට ගන්න හැටි බලන්න නිසා බුදු කෙනෙක් දකින්නේ ආධුනික යෝගාවචරය දියා මේ බහතෝරන බබෙක් වගේ. එහෙම නැත්නම් හතයි හතයි කියන දරුවෙක් වගේ. ඒවට කියන්නේ හුරතල්. මේකට කියන්නේ සාසනික හුරතල් කියලා. සාසනික වෘතලිය දරුවා ඒ භාවනා කරන කෙනා හැට පිළලා හොට බිමැනිච්ච කෙනා වුණත් ආධුනිකෙක් වාගේ. ඒක කියන්නේ ආරද්ධ විපස්සක. අපි කියනවා මේ හැට පිළලා වැවිදුනත් හාමුදුරු කෙනෙකුට ලදරු සාමනීරයයි කියලා කියන ගැවිලුවට වාගේ. මේ ලදරු සාමේ ඌට තේරෙන්නේ නැහැ. ඌරන් දිර දන්නේත් නැහැ. වළඳන්න දා උබත් ගන්න දන්නවා. දානේ වළඳන්න දන්නේ නැහැ. රෙදි අඳින්න දන්නවා. සීගර පොරවන්න දන්නේ නැහැ. ඉතින් ඌට ලදරු සාමනීරය කියලා කියනවා. ඒ වගේ තමයි බහතරන්න ගත්තට පස්සේ සාමාන්‍ය යෝගාව මිනිසු බයින මී අක්ෂා මේ මොන කරන දෙවිදින්ද දන්නේ වගේ මේ කොරවක් වගේ ඇවිදිනව සක්මන් මළුවල මොකද මේ ඇත්ත දෙක වහගෙන කරබන් නිකන් වෙන මොකද මේ කියලා පිට මිනිසු බලනවා. බුද්ධ ආදිත්‍ය පෙන්වන්සල දාන්නා මේ මිනිසයා ගංගද කිහිලද පිනන්න යන්නේ නූපන් අකුසල් පිළිබඳවයි මේ උත්සාහ කරන්නේ. ඒක නිසා මෙයාට අතහිත දෙන්න ලකුසාංශ ලියලා තියෙන්නේ අනන්ත අප්‍රමාණ බුදුපසී බුදු මහරහතන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් විය යුතු මේ යෝග අවචරයට සමාජය භාවනාපිස භාවනාපිසයි කියලා කියන කියලා පිරිච්ච පඩික්කමකට තරම් සලකන්නේ නැහැ කියලා 1945 දී කියලා තියෙනවා. අදත් එච්චරයි මේ අමාරු වැර යොදන වෙලාදී මොකද අපි අනුන්ට උසුළු විසුළු කරලා තියෙනවා. ඒකයි අපේ වැඩේට අපිට සහයෝගය නැත්තේ. ඉතින් නිකමට හිතන්න ශාසනය කියන්නේ එහෙම වැරවඩනකොට නූපන්න කුසල නොයිපදීවීම සඳහා වැරවඩන තව එකෙක් මං වගේම වැරවඩනවා නම් මොන තරම් වාසනාවක්ද කියලා සමග්ගාණන් තපෝසුකෝ කියලා තව එකෙක්
එකක් දෙමලෙක් වෙන්න පුළුවන්. එකක් කොරෙක් වෙන්න පුළුවන්. තව එච්චෙක් වැර වඩනකොට පුතුම සතුටක් හිතෙනවා. අනේ මූටත් මට වගේම සංසාර බය දැනිලා ඇතිනේ. අනේ මූටත් මට වගේම සාසනික ආතාවක් ඇති වෙලා ඇතිනේ. අනේ මං වගේ මේ කමේ නලියෙනවනේ. ඒ නිසා කවදාකවත් හිතෙන්නේ මේ කමේ ඉගෙන ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ මොකද්ද මේ කරන්න කියලා හිතෙන්නේ. එහෙම හිතනවා නම් යෝගාවචරෙක් නෙමෙයි. යෝගාවචරය යෝගාවචරයගේ වෙහෙස දාන්නෝ. බනිනවා. එම් කරන වෙලාවල් තියෙනවා තිබ්බට මොකද මේ සාසනික හුරතලේ අපි කාටවත් උසුළු විසුළු කරන්න ගියොත් එහෙම භාවනා කරන කෙනෙක්ගේ ගන්න ප්‍රයත්නය ඇයි එහෙම යාර කරන්න බැරි ඔච්චර දෙයක් තේරෙන්නේ නැද්ද කියලා අපිට කැපෙනවා. එචින්දි තාමත්ම ලදරු කෙනෙක් වගේ බිගිනර්ස් මයින්ඩ් කියලා කියන මේකට ආරද්ධ විපස්සක ලදරු සාමනීරයා දැන් වැඩ පටන් ගත්ත කෙනා වගේ කෙනෙන් පටන් අර ගන්නවා නම් මේ නෝපන්න කුසල් නොයිපද වීම සඳහා ගන්න වැර වීරිය ප්‍රධාන කරගත්ත දෙයක් නිසා සතර සතිපට්ඨානයෙන් පස්සේ කෙලින්ම යෝගාවචරයේ අඩිය තියන්නේ සතර සම්මප්පදන් වීරියට. සතර සම්මප්පදන් වීරියේ පළවෙනි කොටස තමයි නෝපන්න කුසල් නොයිපද වීම පිණිස නැත්නම් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරමති චිත්තං පග්ගණ්හාති ඊට පස්සේ පදහම කියලක තියෙනවා පදන් වීරියක් අරගන්නවා මම මෙතෙක් කර කරපු දේවල් වල මෙන්න මේ පැති හරි ඊට පස්සේ ඒක ඒ පදන් වීරිය කියලා කියන්නේ වීරත්වයක් ඒක දිගේම තවඩින්ගත්තක් ඉදිරියට ගෙනියන්න පොඩියක් අතර ගත්ත කෙනෙක් ඉදිරියට යන්න වගේ යන්න පටන් අරගන්නවා එතකොට ඒ යෝගාවචරයට තේරෙනවා මට මේ විදිහට ඉන්නේ ඉරියව්වේ නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ ඉන්න වඩා හොඳ උදේ කාලේද දවල් කාලේද කියලා යාට තේරෙනවා එතකොට. සක්මනකින් පස්සේද නැද්ද කියලා තේරෙනවා. නාල ඇඟ සීතල කරගත්තොත්ද ලේසි නැද්ද කියලා තේරෙනවා. පිරිසුදුනොත්ද තේසි නැද්ද කියලා තේරෙනවා. මේ එක එක ක්‍රම එතන මේ පරිසර සාධක වැට හෙන්න පටන් ගන්නෙ මේ මුල් පියවර ටික ගත්ත කෙනාට විතරයි. එහෙම නැති කෙනා මට අර කෝණ මේ කෝණ කියලා කෑ ගහනවා. ඒ අර නොකිරෙන වේදකමන කෝඳුරු තෙල් කළා 7යි 7යි ඉල්ලන જાතිය. උන් කවදාවත් භාවනා කරන්න ඕනේ නෙවෙයි. භාවනා කරන්න අවශ්‍ය ටික දැනටමත් අපිට ලැබිලා තියෙනවා. ලොකු සංහසේ ලියලා තිනවා දන්න තැනින් පණන් අනින් තියෙන තැනින් පටන් ගන්න. අරක නැ මේක නැ කියනෝ නම් ඇසුරකටවත් ගන්න එපා එහෙම කාල කන්නේ. කද්දාකත් වගතුවක් වෙන්නේ මට අරක නිසා භාවනා කරන්න බැන්න අනේ එන්නවත් එපා මේ පැත්තට උඹේ වැඩක් බලන්න ගෙදෙට්ටලා හිටපන් කියတဲ့කි බය වෙන්න එපා මොකද මේ ගමනට ඕන කරන්න අපිට ඇති සංඥාව හැකි සංඥාව තියෙන මිනිස්සු මිදක්ක මේ එළුවොත් එක බෑ කියන්නයි බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ කියන මලේලත් ඕනෙත් නැහැ ඉතින් අපි මේ ස්ථාන හිතන 1967 වෙනකොට භාවනා මධ්‍යස්ථානයක් හදන්න ඕනේ කිව්වහම කොච්චරක් උසුළු විසුළු කරලා තියෙනවද වීරරත්න මහත්තයාට කරන්න පුළුවන් වැඩක්ද ඔය කරන්න හදන්නේ මොනවද මේ අබ්බූදල් වියදම් කළා කරන්නේ කද්දාකත් හරියන වැඩක් නෙවෙයි කිය මම අවුරුදු දෙක තුනක් මට ආශ්‍රය කරන්න හම්බුණා මෛත්‍රීකවත් කතා කරන්න කැමති නැහැ මම ওই පිස්සු පිටත් එක්ක කතා කරන්න කැමති නැහැ මේකේ ඉන්න හරියක් ඉන්නේ බෑ කියන කට්ටියනි මම මේකට යෙදුවේ මුළු බූදලියමනේ මේ පෙර දැක්මක් ඇතුවනේ මම කොහමද ඥානාරාම සංසය ඇල්ලුවානේ දැන් ජීවිතේ නිබාවනා කරනවානේ දැන් තීරණනේ කට්ටියට කියලා කතා කෙරුවොත් අපි කකුල් මාට්ටු දාන තමයි කතා කරන්නේ ඕකේ කිරුවොත් හරියන එකක් නැහැ ඕය තන හරි නැහැ ඕය හාමුදුරුවෝ කරන්න බෑ අපි ළඟ භාවනා ක්‍රම නැහැ කියලා පස්ස ගන්න භාවනා ශේෂ්ඨේ ඕනම වෙලාවක බලන්න බෑ නැහැ කියන කට්ටිය තමයි ඉන්නේ ඒ වගේම කට්ටියක් කියන කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ කවදාවත් කට්ටියත් එක්ක නම් බෑ නෑ බෑ කියන જાතිය තමයි නෑ දෑයෝ කියලා කියන්නේ සෞත්තු යෙම කියන එක හැබැයි ඒ මොකද නෑ දෑ නිසා තමයි අපි මෙතෙන් ඇවිල්ලා ඉන්නේ හැබැයි මෙතෙන් යනකොට නම් ඒ උරතල් එක්ක බෑ ඒ වගේ මේ ආවට පස්සේ නෑ දකන් කරන්න ඉන්නත් එපා කන රත් වෙන්න දෙකක් ගහලා එලවන්න ඒ ගමේ නෑදකම් මේ නෑ මේ ආවට පස්සේ හැම කෙනාම යෝගාවචර කිසි කෙනෙක්ගේ අසුර පවත්තන්න එපා තමන්ගේ වැඩේ කරගෙන යන්න මේ විදිහට යම් වෙලාවක යෝගාවචරයා මේ මට කරන්න තියෙන ප්‍රධානම කෘත්‍යය එහෙම නැත්නම් මේ වීරවන්තයෙක් වශයෙන් කරන්න තියෙන දේ තමයි මගේ චිත්ත ප්‍රවෘත්තිය විඥාන ස්රෝතය චිත්ත වීතිය කොච්චර වෙලා අකුසල් ධර්මයන්ගෙන් නෙකලෙසි දන්න අරමුණක පවත්තන්න පුළුවන්ද දන්න කියන්නේ ඒකත් ප්‍රත්‍යක්ෂ කළ හැකි
ප්‍රායෝගික භූත අරමුණක් වෙන්න ඕන. පවත්න්න පුළුවන් ද කියන එකෙන් තමයි යෝගාවචරය ඉස්ලාම වීරිය කියන පාඩමට අත්පොත් තියන්නේ. ඒ වීරිය කියන පාඩමට අත්පොත් තියෙනවත් එක්කම එයා සෝවන් මාර්ගස්ත බුද්ධලෙක් බවටපත් වෙනවා. එහෙම වෙලාව ඔක්කොම විලම් වීරිය කරන්නේ නැහැ. නමුත් එයා දාන්න ලදලද වෙලාවේ මම මේ වැඩේ කරන්න ඕනේ මෙච්චරයි මට ඉතුරු වෙන්නේ අනික සේරම ගඟට ඉන්න කැපුවා වගේ. ඔය ඔක්කොම ගන්න දෙයක් නැහැ. මෙන්න මේ දේ කරන්න පටන් අත්තර පස්සේ ආට තීරණ පටන් අර ගන්නවා. ඒ උපේන ලද අකුසල් රහිත හිත පවත්නවා කියන එක. උපන්නාන අකුසලාන ධම්මාන මේ පිරිසුදු කරගත්ත මේ හිත අකුසල් නැතුව පිරිසුදු කරගත්ත හිත දිගට පවත්නවා කියන එකයි ඒ අකුසල් නැති හිතක් උපයන්න ඕනයි කියන එකයි අතර පොඩි නේද සම්බන්ධකමකුත් තියෙනවා. ඉස්ලාම කරන්න ඕනේ මම දන්න ශේෂ්ත්‍රික හිත පවත් ගන්න ඕනේ. දන ශේෂ්ත්‍රික කියන්නේ බුදුහාමුදුරන්ගේ වචන කියනවා කායනුපස්සම. මේ කය තමයි මට දීලා තියෙන ගෝචර භූමිය. කයේ හිත තියෙන තාක්කල් අකුසල්නේ. ඊට පස්සේ ඒක කරගෙන යනකොට නානා ප්‍රකාර අකුසල් ඇවිල්ලා මේක පෑදීදී බොරදියක් පාඩුපත් කරනවා. ඊට පස්සේ යෝගාවචරයට සිද්ධ වෙනවා මේ පෑදීලි හදාගෙන යන පාරේ එනකොට නානා රුදු වේතමවා මග අවුරන්නේ තන්තර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේන එකී එක දේවල් වෙන පටන් ගන්නවා. අන්නේව ආවට පස්සේ කිපුනොත් පරාදයි. එචරයි කමදේ මේ පිරිසුදු කරගත්ත ධාරාව වීතිය ප්‍රවෘතිය දිගට පවත්වාගෙන යනකොට කෙලෙස් එනවාම අන්නේ මතුවෙන කෙලෙස් වලට ද්වේෂ නොකර සිටීම තමයි සතිය කියලා කියන්නේ. එච්චරයි සතිය කෙරෙන්නේ. මම දැන් පිරිසුදු කරගත්තා. ඒක පැත්ත වැඩ. පැත්ත වැටෙන්නේ මොකක් හරි අකුසලයක් ඇවිල්ලා. ඉතින් අපේ තියෙන අමන ගතිය කියන්නේ අසත්පුරුෂ ගතිය කියලා කියන්නේ මෝඩකම කියලා කියන්නේ අර බිම වට්ටපු එකත් එක තරහ වෙනවා. තරහ වෙච්ච ගමන් පරාදයි. අපිට කරන්න තියෙන්නේ ඒක ඉතින් කාටවත් සිදි වෙන දේ අපිට පුළුවන් ද නැවත මෙයා නැගිටවන්න. ආය නැගිටින එක එච්චරයි තියෙන්නේ. වැච්චි දෙයත් එක නඩු කියන්නේ කියවම අපි කොහි කසාන යනවද දන්නේ මට මතකයි ඔය ලොකු සාන්තිකාව කැපකාරී කීටි වාති උ පැවිදි වුණා එයාට මේ ලොකු සාන්තිකාව උපස්ථාන කර කර ඉන්න ගමන් එතන ඉන්න හාමුදුර කෙනෙක් එක තරහ ගිහිල්ලා මෙයාට නුරුස්නා ගති පහළ වෙලා ලොකු සාන්තිත් අසනින් පෙළ කොළඹ හිටියේ ධම්මන ජන්ති හාමුදුර ආවා ඇවිල්ලා බලනකොට දැක්කා මේ කැපකාරයාට කේන්ති ගිහිල්ලා වැඩ ටික කරන්නේ එතන ඉන්න හාමුදුර කෙනෙකුත් එක්ක තරහ වෙලා ධම්මන ජාමු මොනක්වත් කිව්වේ නැහැ කතා කරලා ගිහිල්ලා ඉන්න වන්දරිනලා කතා කරලා චිරකරත්නට කතා කරා. චිරකරත්න මිනිහෙක් වැඩිචා මොකද කරන්නේ? නැගිටින්න ඕනේ ස්වාමින් වහන්සේ. එහෙනම් මදක තමයි ඔබ වැටිලා ඉන්නේ නැගිටපන්. එතකොට උට තේරෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. වැටිච්ච කාරණාව අපිට ඕනේ අපිට තියෙන නැගිටින්න පුළුවන්ද කියලා බලන්න එකයි. දැන් ඉස්සල්ලාම් වතාවට දිගටම ගලපු මේ අකුසල විචිත්ත වීදියේ කුසල චිත්තයක් උපදනවයි කියන එක මහගලක් පලනා වගේ වැඩක් නේ. ඊට පස්සේ ආය අකුසල් ආවට පස්සේ ආය නැගිට්ටුම කියන කට පළවෙනි තරම්ම අමාරු නෑ. මෙන්න මේ දර්ශනය මෙන්න මේ කියන කාරණාව යෝගාවචරයට ඇතුළනම් උප්පන්නානම් පාපකාසන පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය. ඒ ඇතිවිච්ච අකුසල් ප්‍රහාණය කරන්න තියෙන්නේ ආයතරයක් මේක නැගිටවල තියෙන එක මිසක් ආ සද්දෙත් එක තරහ වෙලා බෑ ගොයියෝ වේදනාවත් එක තරහ වෙලා බෑ හිතිරිත් එක තරහ වෙලා බෑ ඒක තමයි මාරය කියන්නේ ඒක තමයි කෙලස් කියන්නේ අපිට තියෙන මේ හිතවිලි තියෙද්දිම නැවතත් සරයක් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද ඇවිදිනවා නම් ඇවිදින බව දැනගන්න පුළුවන්ද වේදනාව තියෙද්දි ඉතින් හිතට අමාරුයි වේදන නිසා රිදෙනවා ඇත්ත නමුත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද එහෙම නැත්නම් ආනපාන දැනගන්න පුළුවන්ද වම දකුණ දැනගන්න පුළුවන්ද ශබ්දත් ඇහෙනවා නසණ්ඩාල වැඩ කරනවා භාවනා මධ්‍යස්ථාන වටේ ඉන්න මිනිස්සු පුදුමාකාර විදියට ඉතින් මං කිව්වට තරහ වෙන්න එපා භාවනා මධ්‍යස්ථාන වල වැඩ කරන දෙන්නේ නැති ළඟ තියෙන බන්දල තමයි හයියෙන් ලවුඩ් ස්පීකර් එකක් දාගෙන ඉතින් තම්බියෙක් පටන් අර ගන්නවා සීරි බුද්ධ ගයා විහාරේ වන්දිනේ සිරිපතාලා කියන ගම්මම දඟලන. අනේ භාවනා කරන ඉතින් මේ එක බුදු ආමරයන් ගෝලෙක් මේ සද්දන කර ඉඳ හදනකොට අනිත් පැත්තේ ලවුඩ් ස්පීකර් දාගෙන කෑ ගන්න.
එහෙම නැත්නම් සිවුරු ඇරපෙකේ තොරන් කවි කියන්න පටන් ගන්නවා. බැලෙන්න දාන. අයියෝ කියලා හිතන බුදුහාමුදුර හිතන මොකද වෙන්නේ කියලා හිතනවා. කො කියන්න ගියොත් එහෙම මේ ස්නානත් ගල් ගහයි. මේකවත් කරන්න දෙන එකක් නෑ. ඊගෙන ඡායේ පිටින්ස් හද දෙනවයි කියන එක වළක්වන්න බෑ. ලොකු ශාන් සින්න කාලේ ඔය ළඟදී අපත්‍ච්ච ලොකු ස්වාමීන් වහන්සේ චෝදනා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන්න මම පැවිදිලා ආවේ හරියට සද්ද ඇහෙනවා මේ ගමේ බන්තලේ ස්පීකර් දාලා. ඒ ලොකු ශාන් කියලා හැරමිටි අරගෙන එහෙන යම්. අපි දින ගිහිල්ලා කියමු වැඳලා කියමු හාමුදුරන්ට අනේ මේ අපි මේ වෙලාවට භාවනා කරනවා ඒ වෙලාවට සද්ද කරන්න ඉපයි කියලා කියමු කියලා මගට යනකොට ලොකු ශාන් හැරමිටි බිමැල් නැතරලා කිව්වලු නම. මේ පන්දලේ ආමරණ කියලා මට කතා කරලා දැන් ඉතින් ප්ලේන් එකක් යනකොට එහෙම සද්දයක් ආවොත් එහෙම දැන් මට ප්ලේන් එකක් නතර කරන්න වෙනවා. පිස්සු කිලි නැතු කියලා භාවනා කරන ඕයි කිව්වලු. කමටහන සුද්ධයි. එහෙම නැත්නම් අපි කවුරුත් කහිනකොට භාවනා කරන්නේ. මේ වහිනවා කියලා භාවනා කරන්නේ. මේ සද්ද ඇහෙනවා කියලා භාවනා කරන්නේ. ඉතින් අපිට පාන්නේ කරද ඒක මේක. අහන්න තියෙන්නේ පයින් සද්ද වෙන වෙලාවේදී පොළවේ පය පෑගෙනව දැනෙනවද? ඉන්දිකේ වල පස බිමෙන්ලා තිනවා දැරිනවද? ඉච්චරයි. එතකොට අර uppannānaṁ pāpakāraṇaṁ akudalaṇaṁ dhammaṇaṁ pahānāya candaṁ janēti vāyamati viriyaṁ ārabati cittaṁ paggannāti padā. ආයසරක යෝගාචර බලන දැන් නිස්සද්දෝ මට ආනාපානෙ ඉන්න පුළුවන්. දැන් සද්ද තියෙනකොට කොහොමද? වේදනায়නකොට කොහොමද? හිතවිලිනකොට කොහොමද කියලා බලන්න ගත්තොත් අර තිනක නැති පාරක වාහනේ යනවා වගේ නෙමෙයි සෙනක තියෙන එහෙමෙන් පාරේ වාහනේ මේ දාන්න අමාරුයි. මම හප්පගෙන තිය යත හැගිනි. ඉතින් කවුරු හරි කිව්වොත් එන්නේ නැහැ මං ඩ්‍රයිවිං දන්නේ මට සෙනක නැති පාරක විතරක් එලවන්න තියෙනවා මම ඩ්‍රයිවිං පෝස්ට් එකක් දෙන්න කිව්වොත් කවුරුවක්වත් දෙන්නේ නැහැ. කොළඹ ඩ්‍රයිවිං කරන්න ගියාම ත්‍රිවිලර් කාරු කරන කකුලක් ඉස්සුවොත් අස්සෙන් දැම්ම ගියා. උන් ළඟ නෑ ඔය මේ රූට් වමෙන් දැම්ම දකුණෙන් දැම්ම දැන්නේ කවුරු හරි කකුල් දෙක දිගාරේ මැදින් අරූ බලනකොට වටවිට වන්නෝ මේක ගිහිල්ලා ඉතින් ඕ නීති ක්‍රියාත්මක කරන්නේ ට්‍රැෆික් සාජන්ලත් කරන්නේ ත්‍රී වීලර් එක නැගලා යන එක තමයි මොකද ට්‍රැෆික් සාජන් ගියත් පාර දෙන්නේ නෑ ලංකාවේ ඉතින් ඒ වගේ ඔක්කොම රට හදාදා ඉන්න පුළුවන් ඒවත් හැදෙන රටවලුත් තියෙනවා නමුත් මේ තමන්ට තියෙන ඊගාවට මේ ඉන්න ඉරියව්වට හිත දාන මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න මේ දවස් 7යි 5යි භාවනනේ දවස් මාස 3ේ භාවනා කරුවා තීරුම් ගන්න නැහැ කවුරක්වත් ඔක්කොමලා කරන්නේ සද්ද වලට වෛර කර. ඔක්කොමලා කරන්නේ හිතිවිල්ල වලට වෛර කර. ඔක්කොමලා කරන්නේ වේදන නැති කරන්න හදනවා. ඉතින් මේ නැද්ද වෙනම විශේෂ බාම් જાතියක් මේ කකුලේ වේදනාව ආවම භාවනා කරන්න. එහෙනම් සවුන්ඩ් ප්‍රූෆ් කරගත්තොත් මොකද මේක? සද්ද නැතුවම කෙලින්ම නිවනට හයිවේ එකෙම යන්න කට්ටිය තෝරනකම තියෙනවා. හිතිවිල්ල නැති කරන්න හැමදාම ප්‍රශ්න. එබේ වෙ වේදනා හිතවිලි සද්ද තුනම නැති කරදාගි මරුණාම එකක්වත් දෙන්නේ නැහැ. ප්‍රශ්නේ නැදී ඉඳලා භාවනා කරගන්න බෑ ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා මේ ජීවන යාත්‍රාව යද්දිම මේ උපන්නා වූ අකුසල කර්ම ධර්මෙන් දැන් මගේ හිත තිබුණ මෙතෙක් කළ ආනපාරි. දැන් ඔන්න ගියා. මේකට මම මොකක් කළා නිදර්ශන වශයෙන් ගන්නෙ සක්මන් භාවනාව. සක්මණේ අපි මෙද හරිය යනකොට දැන් අපි තුන්වෙනි හතරවෙනි දවසේ නිසා ඒක සාමාන්‍ය වෙයි. හොඳට තේරෙනවා දැන් වම දකුණ තියාගෙන මෙතන ඉන්න යහ කෙළවරට යනකම් යන්න පුළුවන්. කෙළවරට ගිහලා හැරෙන තැනදී ඔන්න කුරුල්ලෝ පේනවා. ශබ්ද ඇහෙනවා. හිතවිලි එනවා. උතර ඉරියාපති කැඩෙනවනේ එතනදී. හැරෙනවනේ එතකොට අර හැල්ම නැති වෙනවනේ. එතකොට මේ කාය ස්පර්ශේ තිබිච්ච නැත්නම් කාය විඥානේ තිබිච්ච මේ හිත එක පාට චක්ක විඥානෙට පයින්. එදෝටි යෝගාවචරයට මතක නෑ මොකද මේක මහා කම්මැලි කීමේදී තියෙන්නේ මේ බම දකුණ බලන එකේ පා වෙලා තියෙන. එතකොට මේ කුරුල්ලෙක් දැකපුවාම කුරුල්ල ලස්සනට වැඩිය මේකට තියෙන කම්මැලිකම නිසා හිත එක පාරට කාය ප්‍රසාදෙල චක්කු ප්‍රසාදෙල පයින්න. පැනලි වල දැන් යෝගාවචර බොහොම ආසාවෙන් මේක දිහා බලනෝ තියෙන. යකෝ සිල් අරගෙන නිසන්වණිය ආවේ කුරුල්ලෝ බලන්නයි. දැන් මේක ඔයිද හිත ගිහිල්ලා තියෙනවට දන්න දැන් ඉන්නේ අකුසල කර්මයක. නැත්නම් උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් දැන් මේක පහනාය කරන්න තියෙන වීරිය තමයි දැනගෙයි තමයි දැන් ඉන්නේ උපන්නා වූ අකුසල ධර්මයක බව දන්නවා ඒත් එක්කම දැනගන්න ඕන තාම නික්කේෂී තැන කොහෙද කෙලස් නැති තැන මොකද්ද එහෙනම් මෙතෙක් හිටිය වම දකුණේ මෙන්න මේ දෙක දන්නවනම් සාසන සම්පත්තිය කියන්නේ ඔන්නඔකට දැන් ඉන්නේ මම කක්කවලේ මෙතන පිළිසිදුයි ඔන්නෝ දෙක දන්නවනම් ඒ යෝගාවචරයට
දඟලන දෙයක් නැහැ හිත ඉබේම අර නික්ලේශී තැනට යනවා කියන එක සර්වචනන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම කාල් මාක්ස් තුමා ප්‍රකාශ කළා තියෙනවා. ස්වභාවයෙන් මනුස්සයා හොඳයි. මනුස්සයා නරක කියලා දින මේ පන්ති සටන නිසායි කියලා කාල් මාක්ස් තුමා කිව්වා. බුදුජානන් වහන්සේ කිව්වා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං. අපි හිත ප්‍රබහස්රයි ස්වභාවයෙන්. අපි හිත මේ කෙලෙස් වලට අකමැති. අවස්ථා දෙක දෙන්නේ. ජීවකමෙන් හිත ගන්නේ නික්ලේශිතන. අපිට මේ අවස්ථා දෙක දීලා අර අකුසලයට බර කරපේකට ද්වේෂ නොකර ඉන්න එකයි මෙතන තියෙන කලාව. Tamanට බාධා කරපු අකුසලයට ද්වේෂ නොකර ඉන්නකොට යාට පැහැදිලිවම කුසලයට ගිල සමාදම් වෙන්න පුළුවන්. මේක මානව අයිතිවාසිකමක්. මේක උප්පත්තියෙන් අපිට හම්බෙච්ච බර්ත් රයිට් එකක්. ඕන කෙනෙක් අපිට කෙලසන්න පුළුවන්. ද්වේෂ කරපු ගමන් මං අහුවෙනවා. කරන්න තියෙන්නේ උඹ කෙලචපක්. උඹ බුල්ලුවන් තරම් කරදර මං බලනවා මගේ ඔළුව බේරගෙන ඉන්න. මං පරිස්සම්. මොකද මං බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකේ. මම සත්‍ය වඩලනද කෙනෙක්. ඒ වගේම මං දන්නවා මෙතෙන් ගියොත් මට අරස්සාවේ. මගේ ශේස් මේ ගෝචර භූමිය මෙතනයි. මේක අවශ්‍යමමව මේ පැත්තට ගිය ගමන් මාරපාක්ෂිකයි. ඒ පැත්තට යන්න ඕනේ කියලා. ඉතින් මේකට කාගේ හරි උදව්වක් ඉල්ලනවා නම් නිහීනයි තුච්චයි පාහරයි. තමන්ගේ ආත්ම ශක්තියක් නැහැ. හැබැයි ඉස්සෙල්ලා ඉතින් කවුරුත් ඒ වගේ අඩුපාඩුකම් වෙලා තමයි කෙරෙන්නේ. ඒ නිසා යෝගාවචරය දියුණු වෙනවයි කියලා කියන්නේ මේ බාධක ධර්ම ටිකක් ආවට පස්සේ ජාම බේර ගන්න දන්නවනම් චෝදනා නොකර කිසිම කමඨාන සුද්ධ කරන්න ඕනේ. ඒ යෝගාවචරය කමඨාන් සුද්ධ කරන්න ඕනේ. හැබැයි මේක කාටවත් ජාතකෙන් හම්බ වෙන්නේ නැහැ. ස්වභාවයෙන් එන්නේ ඒක අහලා. කමඨාන් සුද්ධ කරලා. එයා දැනගන්න ඕනේ මම මේ කොච්චර මගේ චිත්ත වීදිය අකුසල් ධර්ම වලින් අයින් කරලා බේරගත්තත් හතර වටින්ම අකුසල් ධර්ම එනවා. මොකද මෙතෙක්කල් කෙරුවේ මෙව වවපු එකනේ, වඩපු එකනේ. දැන් ඒවට දොස් කියලා බෑ. නමුත් නැවත නැවතත් අර නික්ලේශී වූ චිත්ත ප්‍රවෘත්ති මූල කර්මස්ථාන නැත්නම් ඉරියව්ව සරණ යනවා නම් පිහිට යනවා නම් බුදුජානක සිකිච්චන අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං ශෝක නොකරන්නා වූ රජස් නැත්තා වූ ඛේමය දැනගෙන ඒක සරණ ගියා නම් මංගලයි. ඒ වෙනුවට මේ කරදර කරපු හිතිවිලි ගැන වේදනා ගැන සබ්ද ගැන කතා කරන්න ගියොත් මාරපාක්ෂිකයි. අපි වැටේ ඉන්න ඔක්කොමල කැමති මේ හිතිවිලි ගැන කතා කරන්න, සබ්ද ගැන කතා කරන්න, වේදනා ගැන සීරම අසත්පුරුෂය. හිතවිල්ලත් අසත්පුරුෂයි. බුදුන් ඉන්නවයි කියන්නේ බුදු රැස් වී ඉනවයි කියන්නේ ධර්මය කියලා කියන්නේ ආ වේලාවේ උඹ ඉන්න ඉරියව්ව දැනගන්න එතෙන්ද ගන්න එතන සමාදම් වෙන්න බාධා කරන්න කවුරුවක්වත් නැහැ. කරුණා කරලා ඔය ඇවිස්සීච්ච කට්ටියත් එක්ක ඇසුරපවත් ගන්න එපා. තමන් මේ අශෝක වූ විරජ වූ ක්ෂේමය වූ තැනට යන්න දන්නවනะ ඒක අපෙන් උදුර ගන්න පුළුවන් කිසිම කෙලෙසයක්. කිසිම කෙලෙසයකට බෑ මේ නික්ලේශී තන මහන්. අපේ ඡන්දයක් තියෙන්න ඕනේ කෙලෙස් දෙකට ඡන්දෙ දීපු ගමන් නික්ලේශී තන අපෙන් නැති වෙනවා. නික්ලේශයකට ඡන්දෙ දීපු ගමන් කෙලෙස් නැතිලා. එනිසා යම් විදිහකට මේ ආපු හිතවිල්ල දිගේම හිත යනවා නම් ඒක නා දැනගෙන හෝ නොදැනගෙන හෝ හිතවිල්ලට කැමැත්තක් තියෙනවා. දැනගෙන හෝ නොදැනගෙන වේදනාවෙන් දුක් විඳිනවා නම් එයා යටිහිතෙන් වේදනාවට කැමැත්තක් තියෙනවා. යටිහිතෙන් සද්දවලට කැමැත්තක් තියෙනවා. මේක තේරුම් ගත්තේ තදාස් තේින අපේ හිත කොච්චර වංචනිකද කියලා, කොච්චර ශාපද කියලා, කොච්චර මායාවිද කියලා අපි කොහෙන් හරි වැරදි කාරයක් හොයාගෙන මම සුද්ධවන්තය වෙන්න ආවි. බුදුරජාණන්සේ සඳහන් කරනවා උඹේ හිතේ තියෙන චපලකම තමයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් සක්මන් කර කර ගිහිල්ලා කෙළවට ගිහිල්ලා හැරෙනකොට අර පය දිහා බලාන ඉන්නකොට තියෙන නීරසකම, ඒකාකාරීකම, කම්මැලි ගතිය නිසා මොනවා දැක්කත් හිත පිටපයි. ඒ මොකද මෙතන තියෙන ද්වේෂයේ යෝගාවචිත අහුවෙලා නැහැ තාම. එයා කියන්නේ පිටින් දකින දේ රුචි කියලා. ඒ රුචි වෙන්න හේතුව මේ ඇතුළත මම කරගෙන යන අරමුණට තියෙන ද්වේෂය. මේක දැකපු දවසේ තේරෙයි අපි කියන හැම නිදහසට කාරණාවක්ම තණ්හාමාන දිට්ඨි තුනට අහුවෙලා කතා කරලා තියෙන්නේ. තමන්න මේ එnde ende වම දකුණ බල බල යනකොට නීරස වෙනවා කමක් නැහැ. මං ඒතියෙදි කරන්න ඕනේ කියන මේ වීරත්වය ආවනම්
මොන කෙනෙක් ඇවිල්ලා කරදර කරන්න කියත් ඒගොල්ලත් එක්ක රණ්ඩු සපර කරන්න යන්නේ, පැටලෙන්න යන්නේ. යා බලනවා මගේ හිත මේ මූල කර්මස්ථානට වම දකුණට යන්නේ නැති, ඒක ඉතින් නීරසකම නිසා. මේ නීරසකමට කියන්නේ විරාගය කියලා. ආතාවට කියන්නේ රාගේ. ඉතින් බුදුජානක කියනවා විරාගෝ සෙට්ටෝ ධම්මානම්. මේ භාවනාදී ඇති වෙන මේ විරාගේ නීරසකම ශ්‍රේෂ්ඨම ධර්මයේ. ඒ වෙනුවට අපි වෙන අරමුණු වලන රණ්ඩු කරනවා වෙනුවට මේ විරාගයටම එන්න ඇරලා මේක කාමයේ අනිත් පැත්ත බව දැනගෙන මේක භාවනා ප්‍රතිඵලයක් කියලා තේරුම් ගත්තොත් කෙලෙස් සදුයක් කියලා තේරුම් ගත්තොත් මොන තරම් සම්මාදිට්ඨියක්ද කියලා බලන්න. මොන තරම් යෝනිසමංචකාරයක්ද කියලා බලන්න. මොන තරම් අත්‍තරදි රාශියකින්ද යෝගාවචරය ඒක තේරුම් ගන්න කියලා බලන්න. බුදුරජාණන්සේ අහලකවත් නැහැ. මේක තමයි කියන්නේ පුරුෂ ධම්ම සාර්ථී කුලිය. මෙයා ඊට පස්සේ නරකයත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ආරක්ෂක තැන්ට යනවා. බුදුරජාණන්සේ පිරිනුවම් බාල අවුරුදු 2600ක් ඇති ඒත් අපි තාම දමණය වෙනවා. තාම දමණය කළ හැකි අත්තන් දමණය කිරීමේ අන්තිම ශ්‍රේෂ්ඨය බුදුහාමුදුරුවෝ. ඉතින් අපි ඒකට දමණය වෙන්න අරින්න ඕනේ. ගැටෙන්න එපා. ගැටුනොත් මාර පාක්ෂිකයි කෙලස් පාක්ෂිකයි පුළුවන් දේ අල්ලපණ ලස්සේ කලින් ඉවිසගත් මූල කර්මත්තාන්න හිත දාන්න. දාපු දවසේ තේරෙයි ඒකට අභියෝග කරන්න හෝ ඒක බොරු කරන්න මොනම ධර්මයක්වත් ලෝකේ නැහැ. හරි පොට දැනගෙන පිටපොට යන්න එපා. පිටපොට ගියොත් පොට කැපෙනවා. හරියට දාලා කරකුවොත් පොට ඇල්ලුවොත් ආහන්න දෙයක් නෑර තියෙනවා කරකවනකොටම තියෙනවා දැන් පිටපොටද දැන් පිටපොටද යන්නේ කිය. වෙන ආරමුණුත් එක ගැටෙනවා කියන්නේ පිටපොට. හරියට ආපහු කරකවල ආපහු දාන්න තාල පොට දිගේ යන්න පටන් ගත්තම මොනවද තිබ්බත් මේක දිගේ බහිනකොට තේනවා බුදුහාමුදුරුවෝ අපට දීලා තියෙන මේ ධර්මය කාටවත් බොරු කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි මම මේක සාක්ෂාත් කරනකොට තේරුම් ගන්න මම නැවතවරක් ලෝකෙට ඒ බුදුන් දේශනා කරපු දේ ප්‍රත්‍යක්ෂ කරලා පෙන්නනවා. මට ප්‍රත්‍යක්ෂ කරලා පේනවා. පේන්න පටන් ගන්නකොට එන අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය, එහෙම නැත්නම් මේ තාමය කියලා එකට කියන්නේ. තාමවා දල්ල පරක්කමෝ අනිච්චිත දුරෝ. එහෙම නැත්නම් කියනවා මේකට සූරකම, වීරකම, ඉක්මල කිය දීරකමක් එන්න පටන් ගන්නවා. මට පුළුවන් තරමේ මාව කෙලසපන්. මගේ එකම දක්ෂකම තමයි කෙලසෙන්නා කෙරෙහි චෝදනාවක් නොකර ආරක්ෂක භූමියට යන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් එimhe මේ උතුරු කට්ටක් අරගෙන කොච්චර වයින් ගහලා බලන්න කොච්චර ගැහුවත් ඇයි කැරකිලා කැරකිලා කොහොමදත් යන්නේ උතුරට විතරයි. එයා මේ වයින් ගහන කෙනත් එක තරහ වෙන්නේ නැහැ. ඒක ගැහැටි. එන් ගැහුවට පස්සේ මනස දන්න කොච්චර ගැහුවත්ම විවේකම්මෙච්චකම යන්නේ උතුරට. ආන්ියේ වගේ අපේ හිතේ නික්ලේශී තැනට යන ගතිය පුරුදු කරලා තිබ්බොත් මරණ චිත්තක්ෂණේදී හිත වික්ෂිප්ත වුණත් හිත ස්වර්ගයට යනවලු. ගියාට පස්සේ ආ කල්පනා කරගන්නවලු අමෝරාවෙන් යකෝ මම භාවනා කළ සතිය වඩපු නිසා තමයි මට අඩු ගානේ මරණ චිත්තක්ෂණේ වික්ෂිප්ත මනසකින් මැරුණත් ස්වර්ගයකට ගියේ. මේ දේ මට හිද්ද වුණේ මමම කරන ලද භාවනාක ප්‍රතිඵලයක් කියලා බුදුජානන්සේ සුතා ධතා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පට විජ්ජහා සුප්පට විජ්ජහා කියන මැත්තෙමුට මේ සුතා දතා කියන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මේ ටික පුරුදු කරගත්තොත් කොච්චර කවුරු මාවත් පිටපට අනින්න ගියත් මගේ තියෙන උතුරු කට්ට වගේ හරි පැත්තට යන්න කියලා මරණ චිත්තක්ෂණීමත් තමන්ට කලකොල භාවයක් එන්නේ. ඉතින් මම මෙතනදී ධර්ම දේශනා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු තවත් දෙකක් තියෙනවා සම්පදාන හතරේ මේ නූපන් කුසල් ඉපදවීම සහ උපයන ලද කුසල් තනා වඩා ගන්න එක අපි ඒක හෙටට කල් තිනවා. මේ කරගෙන යන වැඩපිළිවෙලට මම හිතනවා මේ ඉදිරිපත් කරගත්ත කාරණා ටික මූලධර්ම වශයෙන් සහ ක්‍රම සහ විදි සැපීමේ කාට කාටත් උදව් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එසේ උදව් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට මේක ප්‍රධානාංගයක් වඩපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.